අවසරයි ස්වාමීන් වහන්ස අද සුපුරුදු පරිදි සසරෙන් නිවනට මාතෘකාව වැටතේ හත්තා පස්වන දේශනාව ආරම්භ කිරීමටයි සූදානම්ව සිටින්නේ මේ ධර්ම දේශනාව මාලාව මෙහෙයුම් ලබන්නේ චිත්ත ධර්ම කතික කහපොළ සිසත් ධර්මා මහ විහාරය මරදන් කල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාමය උභයමහා විහාරාධිපති කම්මට්ටාන ආචාර්ය අති පූජනීය නම කියන අවසරයි ප්‍රපෝවණේ අරිය ජද ස්වාමීන් වහන්සේ විසින් මාදන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාර වආරාධනා කර සිටනවා ධර්ම වණ්ඩපේ වැඩ සිටි ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාල අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම අද දවසෙත් සූදානම් වෙන්නේ තමත්ම වටිනා උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. මේ වෙනකොට මේ සූම් තාක්ෂණය ඔස්සේ ධර්ම දේශනා 74ක් දේශනා කරලා තියෙනවා. ඒ සෑම ධර්ම දේශනයක්ම පැයකට වැඩි කාලයක් තුළ දේශනා කරපු ධර්ම දේශනාවන්. ඒ තුළින් බෞද්ධ දර්ශනය පිළිබඳව කරුණු කාරණා රාශියක් රැත දැනගත්තා, අහගත්තා, තේරුම් ගත්තා, අවබෝධ කරා. ඒ අවබෝධය ස්ථාවර වුණා නම් මේ වෙනකොටත් යම් ප්‍රතිඵලයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ ධර්මය ශ්‍රවණය කරලා තමන් ඇති කරගත්ත ඒ නිවැරදි අවබෝධය ඒ ස්ථාවර වුණාද? ඒක සහතිකද? ඒක සහතික වුණා නම් ස්ථාවර වුණා නම් ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ධර්මයේ පිළිබඳවත් මහා සංඝරත්නය පිළිබඳවත් මේ වෙනකොට ඇති වෙන්න ඕනේ අචල ශ්‍රද්ධාව. චල ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒ කියන්නේ හෙලවෙන ශ්‍රද්ධාවක් නෙමෙයි, නොසෙල්වෙන ශ්‍රද්ධාවක්. නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ යමෙකුට නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නැත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං යමෙකුට ඊටාත්ම ස්ථීර ප්‍රකාශ කරන්න පුළුවන්. කිසිම බියක් නැතුව, චකිතයක් නැතුව ඒ ප්‍රකාශය කරන්න පුළුවන් නම් එයාට අචල ශ්‍රද්ධාව තියෙනවා. ඒක හෙළවෙන ශ්‍රද්ධාව නෙමෙයි, නොසෙල්වෙන ශ්‍රද්ධාව. ඒ නොසෙල්වෙන ශ්‍රද්ධාව ඇති වෙන්නේ එහෙනම් අවබෝධ කරලා, තේරුම් අර වටහාගෙන. එහෙම වුණේ නැත්තම් අපි කියමු දැන් මේ භවයේ වෙනසක් නොවෙන්න පුළුවන්. ධර්මයත් එක්කම යන්න පුළුවන්. හැබැයි අර අචල සද්ධාව කියන නිවැරදි ස්වභාවයට ආවේ නැත්නම් අපිට තව භව තියෙනවනේ නේ. අනේ එතනදී ආයි චල වෙන්න පුළුවන්, ආයි සැල වෙන්න පුළුවන්. මොකද අපි වැටෙන භවය මොන ආකාරي භවයක්ද කියලා අපිට කියන්න බෑ. ඒක අවබෝධය තුල තමයි තීරණය වෙන්නේ. ඒ අවබෝධය තුල තීරණය වෙන භවය හරියටම අවබෝධ වෙලා නැත්නම් අර අචල සද්ධාවට ඇවිල්ලා නැත්නම් එයාට
asat purusa asre, asat dharma sravanya, or dharma anu dharma pratipada vakne, ya dharma pilibandha pilibeta, rayoniso manasikare, de karuno ekatu vechcha tana, ya anivaren ditti walata vetena. E ditti ekka patalena manasa, I think kohe geni, koi tanaka mona vidiye kohen nathara karai danne. Eka thamai swabhavaya. Eka nisa vartamana bhave achala saddha nosellena saddhava ara natthi me saranam anyam buddho me saranam va naha mata tava sarana budhrajan mahasaya ma thamai mata sarana natthi me saranam anyam dhammo me saranam vara naha mata tava sarana dharmaya ma thamai sasara duk sasara gini sasara duk nimavata pat karanne dharma ausadhiyai ඖෂධය නිවැරදිව පානය කරන්න ඕනේ. ඖෂධ කියන්නේ බෙහෙත. බෙහෙතක්. ඒ බෙහෙත නිවැරදිව පානය කරන්න ඕනේ. ධම්මෝෂධ සමන්නත්ති. ඒ ඖෂධයේ තරම් බෙහෙතක් නේ. ඒ සියලු රෝග, සියලු දුක්, සියලු බය, ඒ සියලුම දේවල් සදාටම නිවාරණය කරනවා. එහෙනම් රෝගයකට විතරක් නෙමෙයි. සියලුම රෝගවලට. සියලු දුක්වලට. සියලු බය වලට එකම බෙහෙතයි ඒ ධර්ම නැමැති ඖෂධය. ඒක නිවැරදිව පානය කරන්න ඕනේ. නිවැරදිව වළඳන්න ඕනේ. එහෙනම් එතකොට තමයි අර මම මුලින් කියවා කරේට අචල සද්ධා. එහෙනම් යා ධර්මය ඖෂධයක් වශයෙන් අරගෙනම තියෙනවා. එහෙනම් ඒ ඖෂධය ගත්තා නම් එයාගේ රෝග නිවාරණය වෙනවම තමයි. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ කාරණෝ ටික පැහැදිලි කරේ මේ ධර්මයේ තියෙන වටිනාකම තවදුරටත් සනාථ කරන්න. මොකද මේට වැඩිය වටින ප්‍රයෝජනවත් අර්ථවත් තමයි ජීවිතයට වටිනාකමක් ඇති කරන වෙනත් දෙයක් ලෝකයේ තුල නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් සියලු ලෝක සත්වයා කෙරේ මහත් වූ අනුකම්පාව, කරුණාව, දයාව ඇති තථාගතයන් වහන්සේ එහෙම දෙයක් කියනවා. දැන් ප්‍රකාශ කරන්නනේ ධර්මයම තමයි පිහිට. එහෙමනම් අද දවසෙත් අපි මේ සඳහා මට සූත්‍රයක් එවලා තියෙනවා. ඒ සූත්‍රය පිළිබඳව දේශනාවක් කරන්න. ඒ තමයි අවිජ්ජා සූත්‍රය සංයුත්ත නිකායි. ඒ අවිද්‍යාව දුරු වෙන්නම ඕනි. අවිද්‍යාව කියන්නේ අනවබෝධය. නැත්තම් මෝහය. නැත්තම් මුලාව නැත්තම් රැවටීම. ඉතින් ඒ මොන වචනයෙන් ගත්තත් එකම අර්ථයයි රැවටෙනවා. මුලා වෙනවා. නිවැරදිව දැනගන්නේ නිවැරදිව දකින්නේ. එහෙනම් අවිද්‍යාව මේ අවිජ්ජා සූත්‍රයේ භික්ෂුන් වහන්සේ නමක් තමයි අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කුමන ධර්මයක් නැසීමෙන් يعني මොන ධර්මයක් නැසීම කුමන ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙනවද විද්‍යාව උපදිනවද කුමන ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුණම එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා. එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා. මාම් ද්‍රවහනෝ යස්සානි භාග්‍යතුන් වහන්ස. එනං ඒ අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදින ඒ එකම ධර්මය මොකද්ද? එකම ධර්මය මොකද්ද? වික්ෂණම එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා නම් ඒ එකම ධර්මය තමයි අවිද්‍යාව. ඒකට නසන්න තියෙන්නේ විනාශ කරන්න තියෙන්නේ අවසන් කරන්න තියෙන්නේ එකම ධර්මය. මොකද අවිද්‍යාව. ඒතර අවිද්‍යාව දුර වෙලා. ඒතර විද්‍යාව උපදිනවා. ආයනෝ හාමුදුරුවෝ හොඳයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ
mona akarya da danagattot mona akarya da dakagattot avidyava duru vela vidya upadinawada mona akarya da danagattot kumana akarya da dakagattot da avidyava duru vela vidya upadinne indrajanwasa desana karana mahana asa anitya vasen Rame anitya vasen kieno kora anit karunu ganda bena mokada me anitya sabhave vitarak neme meke tiyenne dukkha sabhave anatma sabhave roga sabhave tamange novana sabhave e wagema shunya sabhave mewat ganda bena Tara anitya vasen dakinawana yam kisi kenek ekama dukkha lakshanayak dakinnone. E wagema roga lakshanayak dakinnone. Hada khaya hasita. Tara me dekema roga tiyena. Eka eta danna kayika roga manasika roga. Tara roga dekema tiyena. Tara tiyena de dakinna kiyanne budura dan. Anitya vasen dakinna kiyanne anitya swabhawayak tiyena hinda. Dukkha vasen dakinna kiyanne dukkha swabhawayak tiyena hinda. Tamange novana deyak hadiyata dakinna kiyanne tamange novana deyak nisa. Nasena deyak hadiyata dakinna kiyanne nasena deyak nisa. Shunya deyak hadiyata dakinna kiyanne shunya deyak nisa. Anatma hatiyata dakinna kiyanne anatma deyak nisa. Me kiyapu karuna walin yuktai asa. Mahana rupaya me swabhavayangen yuktai. Me asat rupayat nisa upadina sitat me karuna walin yuktai. Me tun karuna ekatu sparshaya sparshayat me karuna walin yuktai. Mahana sparsyen nisa yam vidimak vidida cakku sampasaja vedana me karuna walin yuktai. Anna yamek nivaradiva danagannawada nivaradiva dakagannawada mahana ya avidyawa duru karana vidyawa upadawana. Ether ekama dharmayak nasimen avidyawa duru vela vidyawa upadinna. Ekama dharmaya mokadda avidyawa. අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද? විද්‍යාව උපදවන්නේ කොහොමද? මොන ආකාරයට දැනගත්තොත් මොන ආකාරයට දැකගත්තොත් ද අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්නේ කියලා අහනවා. එහෙනම් කොහොමද දැනගන්නේ කොහොමද දැකගන්නේ කියන එක බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. කොහොමද දැනගන්නේ කොහොමද දැකගන්නේ? ඇස අනිත්‍ය වශයෙන් හැබැයි අපි ඇසේ අනිත්‍යයක් හොයන්න ගියොත් ඒ අනිත්‍යය යථා ස්වභාවයේ වැටෙන්නේ නැහැ ඇසේ අනිත්‍ය හොයන්න ගියොත් මොකද යථා ස්වභාවයේ වැටෙන්නේ නැහැ කියන්නේ ඇසක් නැති නිසා ඇසක් තියනවා කියලා සිතවිල්ලක් ඇති වෙන තාක් කල් සිතවිල්ලක් එන තාක් කල් කියන්නේ අසක් නැහැ කියන සිතුවිල්ලක් එන්න ඕනේ අසක් තියනවා කියන සිතුවිල්ලක් එන තාක් කල් අවිද්‍යාව. ඒතර අවිද්‍යාව දුරු වෙන්නේ. මොකද ඇසේ නෙමෙයි අනිත්‍ය ස්වභාවය තියෙන්නේ. ඒතර ඇසේ අනිත්‍ය ස්වභාවය තියෙන්නේ දුක්ඛ ස්වභාවය තියෙන්නේ රෝග ස්වභාවය තියෙන්නේ Tamange novana ස්වභාවය තියෙන්නේ නැසෙන ස්වභාවය තියෙන්නේ එවගේම ශුන්‍ය ස්වභාවය තියෙන්නේ අනාත්ම ස්වභාවය තියෙන්නේ ඒක හැංගිලා තියෙන්නේ ඒක යට වෙලා තියෙන්නේ ඒක මෝහෙන් වැහිලා තියෙන්නේ ඒක අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ නේ එතකොට ඇස නේ දැන් මෙච්චර කාලයක් අපි ධර්ම දේශනා කරලා පැහැදිලි කරලා දීලා තියෙනවා නේද ඇසක් නැහැ කියන්නේ තර තියන්නේ මොකද්ද කියන එක දැන් හොඳට දන්නවා. එහෙනම් තියෙන දේ අනිත්‍යයි යෝනි. ඒතකොට තමයි විද්‍යාව උපදින්නේ. නැති දෙයක අනිත්‍ය හොයන්න ගියොත්
විද්‍යාව උපදින්නේ නැහැ, අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇසේ අනිත්‍ය හොයන්න ගියොත්. නැති එකනේ අනිත්‍ය හොයන්නේ. එහෙනම් තියෙන ධර්මතාවයක, ක්‍රියාත්මක වෙන ධර්මතාවයක, පවතින ධර්මතාවයක අනිත්‍ය දකින්න. ඒතර පවතින්නේ මොකක්ද? ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? සිදු වෙන්නේ මොකක්ද? ඇසක ක්‍රියාවත් නැහැ. ඇයි එහෙම කියන්නේ? ඇසක් නැති නිසා. ඒ ඇස නැමති මේ සම්මුති ධර්මතාවය, එහෙම නැත්නම් ප්‍රඥප්ති ධර්මතාවය, ධර්මතා අටකක ක්‍රියාකාරීත්වයක්. ඒක දන්නවනේ. අය කියන්න ඕනේ. එතකොට සුද්දාෂ්ණ කලාපය කියන එක මේ කියනකොටම කටිය තේරුම් අරන් ඉවරයි, පැහැදිලි මේ. එතකොට ඒක කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක කය කොටසක් විතරයි. කය කොටසට කියන වචනේ තමයි කය ප්‍රසාද කියන එක. කයට අයිති කොටසක් ඇස කියන්නේ. එන ඇයි කියන්න බෑනේ කාට? කයත් එක්ක සම්බන්ධයි. කයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. කයට අයිති කොටසක්. කයට අයිති කොටස තියෙන්නේ සුද්දාෂ්ට කලාපේ. අනිත්‍ය දෙන්නේ එතන. එහෙනම් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න කියනවා. ඒතර කොහොම දැනගත්තොත්, කොහොම දැනග දැකගත්තොත්ද අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදින්නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාන අර කතා කරන්න ඕන නිසා, විවහාරයේ වචන පාවිච්චි කරන්න ඕන නිසා, සම්මුතියෙන් ප්‍රකාශ කරන්න ඕන නිසා ඇසක් ගැන කියනවා. හැබැයි ඒ ඇසක් ගැන කිව්වට අපි තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ මේ ඇස කියන්නේ මොකක්ද කියන එක. ඒකනේ බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන පැහැදිලි කරන්නේ. මානෙනි මම රූපය අවබෝධ කළා. මම රූපේ හේතු අවබෝධ කළා. ඒ හේතු නැති කිරීම අවබෝධ කළා, නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. මම එතකම් බුද්ධ කියලා කිව්වේ නැහැ. එතකම් බුද්ධ කිය. ඒ කියන්නේ බුද්ධිය එතකන් නැහැ. බුද්ධ කියන්නේ බුද්ධිය අග්‍රඵලයේනේ. ඒතර බුද්ධියේ ඉහළම තැන තමයි බුද්ධ කියන්නේ. ඒතර තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා රූපය අවබෝධ කරනකම් මම බුද්ධ කියලා කිව්වේ නැහැ. මම රූපය අවබෝධ කළා. මම රූපේ හේතු අවබෝධ කළා. ඒ හේතු නැති කිරීම අවබෝධ කළාම ඒ නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. මම එතන ඉඳලා මම බුද්ධ කිව්වා. එතකන් කිව්වේ නෑ. ඒ කියන්නේ බුද්ධිය ඇති වුණා කියන්නේ. බුද්ධිය අග්‍රඵලය ලැබුවා කියන එක. එහෙනම් අපි ඒක නිවැරදිව දැනගෙන තියනවද, නිවැරදිව දැකගෙන තියනවද? ඒකයි කියන්නේ. නැවත නැවත කියන්නේ ඒකයි අපි. එහෙනම් තියෙන්නේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව ඒකයි ති කයට පාලනේ ජීවිතේ රූපේ. ඉතින් එතනම අයින් කරන්න ඕනේ. එතනම අයින් වෙනවනේ. මොකක්ද අයින් වෙන්නේ? දික්තිය. දික්තිය අයින් කරන්න දෙයක් නැහැ. දික්තිය එතනම අයින් වෙනවා. ඒතකොට නිවැරදිව දැනගත්ත වෙනවා, නිවැරදිව දැකගත්ත වෙනවා. ඒතකොට දික්තියක් නැහැ. දැන් බලන්න අපි ඒ විදිහටමද අපි හිතන්නේ කියලා. ඒ විදිහටම හිතන්න අපේ සිත තුළ සිහිය වැඩිලා නම් මන අවබෝධයට අවශ්‍ය කරන සතිය වැඩිලා. ඒ කියන්නේ ඒ නිවැරදි විදිහට දැනගන්නා දැකගන්න මනස. ඒකට හොඳ චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත මනසක් ඕනේ. තැන්පත් වූ මනසක් ඕනේ. ඒතොර තැන්පත් වූ මනසට කියන්නේ සතිය. සිය එන මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සති සම්බෝධියන්ගේ වැඩේන. අරිහත්ත්වයට මෙහෙන් තියෙනව හත. මොකද්ද? සතිය, ධම්මවිචය, වීරය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එහෙනම් ඒතර මන අවබෝධයට අවශ්‍ය කරන. ඒතර සිතේ සමාධි සිතින් වනේ මේක දකින්න. විසිරෙන වික්ෂිප්ත වෙන සිතකින් මේක මෙනෙහි කරන්න බෑ, සිහි කරන්න බෑ, දර්ශනය වෙන්නේ නෑ. අහගෙන ඉන්න පුළුවන් ඕන තරම්. බෑ මේක තමයි තථාගතයන් වහන්සේ මෙතනදී කියනවා මහණ, නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න.
එතකොට නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න. එහෙනම් කොහමද සිද්ධ වෙන්නේ? සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් තියෙනවා. එතකොට කයට එක සම්බන්ධ කරලා තියෙන්නේ පාලන ජීවිතෙන්දේ රූපෙන්. දැන් එතකොට දකිනවා විතර අපි දන්නවා දැන් මේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවේ ආයෂය චිතක්ෂණ 17ක් කියන එක දන්නවනේ හොඳට දැන් පැහැදිලි. ඒක හැබැයි ස්ථාවරද සිතට? සහතිකද? සහතික වෙන්න. ඉතින් එතනට ඔන්නේ අනිත්‍ය. අනිත්‍ය දැනගන්නව නෙමෙයි අනිත්‍ය දැක ගන්නව එතන. ඇයි? ඔයස කියලා කතා කරපු ධර්මතාවේ ඒ ස්වභාවයයි තියෙන චිතක්ෂණ 17 තුළ ඇතිව නැති වෙන. ඉතින් ඒ පුංචි කාලයක් තුළ ඇතිව නැති වෙන කොට අපි මොකද්ද එතනට කියන දේ? නිට්ටයයි කියනද අනිත්‍යයි කියනද? අනිත්‍යයි. ඒතර කියන්න නෙමෙයි තියෙන්නේ මේක. අනිත්‍යයි කියලා දැකින දකින්නවා. කොහෙන්ද දකින්නේ? මනසින්. එහෙනම් ඒ තරම් කෙටි කාලයක් තුළ ඉපදීපද බිඳිබිඳි යන රූප කලාප ටිකක් නම් තියෙන්නේ ඒක සපක් වෙන්න බෑ කවදාවත්. ඒක දුකක්. නේ. නිරන්තරයෙන් වෙනස් වෙවි පරිණාමයට වෙනසකටපත් කරනවා. වෙනසකටපත් කරන්නේ ඇස නෙමෙයි. ඒකයි කියන්නේ ඇසේ අනිත්‍ය හොයලා ධර්මය අවබෝධ කරන්න බෑ. නිවැරදිව පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය දැකලා ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එතකොට එතන වැඩෙනවා අනිත්‍යංගය. ධම්මවිචි කියන්නේ ප්‍රඥාව. එතකොට සතිය ධම්ම විචි සිහියෙන් ප්‍රඥාවට ගෙනෙල්ලා තියෙනවා. එතකොට සතිය එතන හොඳට බලවත් වෙලා තියෙන මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට මානසික ඒකාග්‍රතාවේ ඒකාග්‍රතාවයෙන් යුක්ත මනසට තමයි යථා ස්වභාවය පෙන්වන්නේ. ඇසේ ක්‍රියාව පෙන්වන්නේ පෙන්නනවා භූතයන්ගේ ක්‍රියාව. ඒක චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙන බව පෙන්වනවා. මනසට ඒ සමාධිමත් වූ මනසට තැන්පත් වූ මනසට එතර සතිය එතන වැඩිලා මන අවබෝධයට අවශ්‍ය කරන එතර මන අවබෝධය වැඩිලා සුද්දාශ්‍රේක කලාපේ ක්‍රියාව කයත් එක්ක සම්බන්ධයි ජීවිතේන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ ධම්මවිචි සම්බෝධියන්ගේ වැඩිලා ප්‍රඥාව වැඩිලා නැහැ. එතකොට එතන එන්නේ නැද්ද සතුටක්? හරිනේ මට තේරෙනවනේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ හරි කියලා මට දැర్శණේ වෙනවනේ මං දකිනවා මට පේනවා දැන් ඒක පරම සත්‍යයක්. ප්‍රීතියක් එන්නේ නැද්ද? බරයිතර ඒක දැක්කේ වීරියෙන් නෙමෙයිද? වීරියක් ඕනේ නැද්ද? සිහිය පවත්වන්න වීරියක් ඕනේ. අර ප්‍රඥාව ගන්න මනසට ඒකට වීරිය ඕනේ. ඒ සම්මා වායාම තොරේ තුල තමයි සතුට එන්නේ ප්‍රීතිය. තොර සතිය ධම්ම විචේ වීරී ප්‍රීති. එන සංසිඳෙන. පස්සද්දි. තොර සංසිඳෙන්නේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි. කාය පස්සද්දි කිව්වේ වේදනා සංඥා සංස්කාර වල සංසිඳීම. එයා විඳින්නේ. ඒ විඳින්න කොහෙද තියෙන්නේ? මොකක්ද විඳින්නේ? දැස ගැනද විඳින්නේ? අර චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන සුද්දාශ්‍ර කලාපේ වැද විඳින්නේ නෑ. ඒක හඳුනාගන්නේ ඇසක්ද? නෑ. ඇසක් නෑනේ. එහෙනම් හඳුනාගන්නේ මොකක්ද? ඒක හඳුනාගන්න දෙයක්වත් නෑ. ඒතර ශුන්‍යයි. ඒතර එතන අනිත්‍ය නැද්ද? දැర్శණය වෙන්නේ නැද්ද? අන විඳින්නේ නෑ. ඒතර විඳින්නේ නැත්තම් හඳුනාගන්නේ නෑ. හඳුනාගන්නේ නැත්තම් බලවත් වෙන්නේ නෑ. වේදනා සංඥා සංස්කාර සංසිඳිලා ඒකට කියව කාය පස්සද්දි. කර්මයක් බවට පත් කරන්න, ඒ කියන්නේ කර්මයක රදවන්න විඥානයක් දැන් නැහැ. ඒ නේ කර්මයක් මතනේ විඥානයට රැඳෙන්න ඕනේ. කර්මයක් මතයි විඥානය තියෙන්නේ. ඒ කියන්නේ කිව්වේ සත්‍යයේ පැවැත්මට කරුණු දෙකයි කියලා. කම්මනියම චිත්තනියම
karma matai citta ehemath sitha tiyenne ne edora passadi kaya passadi edora kaya sansindira ekenne vedana sanya sanskara sansindira etakota citta passadi e citta passadi ekenne abhisankara sahita karma vinyane aya sansindira abhisankara ekenne karma pata abhisankara ekenne dan nikang sanskara ඕන තරම් ඇති වෙ නැති වෙ යනවා නිකන් සංස්කාර. ඒවට අභි සංස්කාර කියන්නේ. අභි සංස්කාර කියන්නේ කර්මපතවලට. ඒ කියන්නේ ජනක කර්මයට ප්‍රත්‍ය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිසන්දිය කරන් දෙන්නේ. පුළුවන්. කර්ම. ඒ කර්ම 29 එනේ තියෙන්නේ. දන්නවනේ. අකුසල් 12යි. කාමාවචර මහ කුසල් 8යි 20යි. රූපාවචර කුසල් සිත් 5යි 25යි අරූපාවචර සිත් 4යි 29යි. ඔය 29 තමයි කර්ම බවට පත් වෙන්නේ. කර්මපත බවට පත් වෙන්නේ. අභිසංස්කාර වෙන්නේ. ඒතර අභිසංස්කාර සහිත කර්ම විඥාණය. අභිසංස්කාර මතයි කර්ම විඥාණය තියෙන්නේ. නේ විඥාණය සංසිඳිලා. ඒ කියන්නේ චිත්ත පස්සද්දි. කොහමද සංසිඳුනේ? ඒ කාය පස්සද්දි. විඳින්නේ. හඳුනා ගන්න බලවත් වෙන්නේ. දැන් ඇස ඇස පිළිබඳ චන්දරාගය අයින්ද? ඉවරද? ඉවත් වෙයිද? ඉවත් වෙන්න ඕනේ. ඇසේ චන්දරාගය අයින් කරන්න ඕනේ. ඒ අයින් කරන්නේ අවබෝධය තුල. මමත් නෑ මට ඇසකුත් නෑ. මට ආයිත ඇසකුත් නෑ. ඇසේ මම නෑ. ඇස මගෙත් නෙමෙයි. ඇස ගැන මට අයිතියකුත් නැහැ. තියනවද? ඇසකුත් නැහැ. ඒතොර ඇසකුත් නැත්නම් ඇස කොහොමද මගේ වෙන්නේ? මට අයිතිවාසිකම් කියන්නේ කොහමද ඇස? ඇසකුත් නැති එකේ. ක්‍රියාවක් තියෙන. ක්‍රියාවක් තියෙන. අන්න අවබෝධය. ඒතර පස්සද්දි. ඒතර සති ධම්ම විච වීරිය ප්‍රීති පස්සද්දි. සමාධි. දැන්තර සිත කොහෙද ගෙනියන්නේ? ඒ කාය පස්සද්ද චිත්ත පස්සද්ද දෙකම ඒතර සංස්කාර ඒතර සංඥා හා වේදනා. මේ ධර්මතා තුන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් දැන් සිත කොහෙද රැඳෙන්නේ? ඒතර අභි සංස්කාර සහිත කර්ම විඥානය බවට පත් වෙන්නේ. ඒතර චිත්ත පස්සද්ද. චේතන සමාධිනේ සිත. ඒ සමාධිය ලෝකෝත්තර සමාධියයි. ඒ කෙලස් නිවිච්ච සමාධියක ඉන්නේ කෙලස් සංසිඳිච්ච සමාධියක ඉන්නේ නීවරණ නැති සමාධියක ඉන්නේ නීවරණ ප්‍රහාණය වෙච්ච සමාධියක ඉන්නේ නීවරණ වලට යන්නේ නැහැ ඒයි විඳින්නේ නැහැ හඳුනා ගන්නෙ නැහැ බලවත් වෙන්නේ කාය පස්සද්දි කය සංසිඳිලා අභිසංස්කාර සහිත කර්ම විඥානයක් නැහැ විඳින්නේ නැත්තම් හඳුනා ගන්න නැත්තම් බලවත් වෙන්නේ නැත්තම් කර්මපත බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අභිසංස්කාර සහිත කර්ම විඥානයක් නැහැ. එතකොට ඒ සිතට මොකද්ද කියන්නේ සමාධියට? ඒ නික්ලිසි කෙලස් නැහැ. ඒ කෙලිසිලා නැහැ එතන. අනවබෝධය තුර නේද කෙලසෙන්නේ. එතන නීවරණ ක්‍රියාත්මක වෙන්නේ. නීවරණේ නීවරණ යන්න නම් විඳින්න ඕනේ. ඒක විඳින දේ හඳුනා ගන්න. ඒතර සම්මුති ලෝකයේ සිට. ඒතර සම්මුති. ඒතර ප්‍රඥාප්තිය. ප්‍රඥාප්තිය තුළ නීවරණ ක්‍රියාත්මකයි. එහෙනම් පරමාර්ථය තුළ නීවරණ ක්‍රියාත්මක නැහැ. කාය පස්සද්ද චිත්ත පස්සද්ද. සමාධි. ඒතර දැන් ඒ සිට කෙලස් වලින් තොරනම් නීවරණ වලින් තොරනම් සිත සමාධි නැද්ද? එතකොට ඒ සමාධිය? ඒ සමාධිය ලෞකික සමාධියක්ද? නෑ. ඒක ලෝකෝත්තර සමාධියක්. එයි නිවිච්ච තැන තියන්නේ සිතේ ඒකාග්‍රතාවය. නියුණු තැන සිතේ ඒකාග්‍රතාවය. කෙලස් වලින් නියුණ. නීවරණ වලින් නියුණ. අකුසල් වලින් නියුණ. අන්න මහා එතර බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේට කියනවා නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න
එතකොට කතා කළේ සම්මුතියෙන් හැබැයි මේක ධර්මයේ පොතේ ලියන්න ඕනේ සතර මහා ධාතු කියලා ලිව්වොත් එහෙම මොකද්ද කියලා හොයන්න අපිටත් හොයාගන්න බැහැ. ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි ඔක්කොම එකම වචනයෙන් හඳුන්වන්න ගියොත් පොතේ ඇසටත් කියන්නේ මහ භූත කියලා කනටත් කියන්නේ මහ භූත කියලා නාසයට කියන්නේත් මහ භූත කියලා දිවටත් කියන්නේ මහ භූත කියලා කයටත් කියන්නේ මහ භූත කියලා. දැන් මේක අපි ඇස කන නාසය දිව ශරීරය වශයෙන් පොත්වල නොලිව්වොත් භූත හතරයි භූත හතරයි භූත හතරයි භූත හතරයි භූත හතරයි කියලා ලිව්වොත් එහෙම අපි කොහොමද මේක හොයාගන්නේ? හොයන්න බෑනේ. හොයන්න බෑ. අපේ ඔළුවත් අවුල් වෙනවා. අයහෙනම් සම්මුතිය ඕනේ. සම්මුතිය තුළින් යථාර්ථයට යන අවබෝධ කරන්න ඕනේ. සම්මුති වචන අපි පාවිච්චි කරන්නේ අපට මේක නිවැරදිව දැනගන්න දැක ගන්න ඕන නිසා. හැබැයි නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගන්න නම් සම්මුතියෙන් බහැර වෙන්නත් ඕනේ. සම්මුතියෙන් බහැරට යන්නත් ඕනේ. හැබැයි සම්මුතියත් ඕනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඇස කියලා කිව්වා. හැබැයි ඇස කියනකොට අපි දැනගන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඇස කොහොමද හඳුන්වලා තියෙන්නේ. ඇස හඳුන්වලා තියෙන්නේ රූපේ හැටියට. එතකොට රූපය අවබෝධ කළා කිව්වා. දැන් එතකොට ඇස අවබෝධ කළා. දැස කියන්නේ රූපේ. සතර මහා ධාතු කියන්නේ රූපේ. සුද්දාස්ත්‍ය කලාපේ කියන්නේ රූපේ. අවබෝධ කළේ රූපේයි. රූපේ කියන්නේ මොකක්ද එතකොට? රූපෝනේ හැවත් වෙනස් වෙනවා කියන එක. භූතයන්ගේ විකාරයයි. ඒකටයි රූපේ කියන්නේ. ආ එහෙනම් අපි අවබෝධ කරන්න ඕනේ, නිවැරදිව දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ භූතයන්ගේ විකාරයයි. පැහැදිලිද කියන එක? ඒකට ගෝචර වෙන්නේ. ඇසට රූප ගෝචර වෙන්නේ. හැබැයි අපි සම්මුතියෙන් කතා කරන්න වෙනවා. ඇස ඉදිරියේ තියෙන රූප කියන එක අපිට සම්මුතියෙන් කතා කරන්න වෙනවා. එහෙම නැත්නම් මේ ධර්මය ගලපන්න බෑ. දේශනා කරන්නත් බෑ. ධාතු වශයෙන්ම ධාතුමක් ධාතු ධාතු කියලා කතා කරන්න ගියොත් එහෙම කොහොමද මේ ධර්මය දේශනා කරන්නේ? නෑ. එහෙනම් දේශනාව සඳහා සම්මුතියෙන් අරගෙන දේශනාවේ දේශනා කරනකොට අපි යනවා යථාර්ථයට. පරම සත්‍යයට යනවා. ඒතර පරම සත්‍යය අවබෝධයට ගන්න. එතනින් එහාට ආයි ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. පරම සත්‍යය සත්‍ය වෙනස් කරන්න බැහැනේ. සත්‍ය වෙනස් කරන්න බැහැ කාටවත්. කවදාවත් වෙනස් කරන්න බැහැ. එහෙනම් රූපය ඇසට කිව රූපය. ඇහැ ඉදිරියේ තියෙන රූපය. ද රූපය කියන්නේ දැනගන්න දැකගන්න. අර මහනට කියනවා. නිවැරදිව දැනගන්න දැකගන්න. එතකොට දැන් අර දැන් අපි ඇස කියන එක කතා කරේ ඒ දැන් අපි යථාර්ථය පෙන්නවා. එතකොට ඒ වේ අර කියපු කරුණු ටික තියෙනවද කියලා බලන්න. අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය නිරන්තරයෙන් ඉපදී 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 බිඳි 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 යනවා නම් ඒක කොහොමද සපක් වෙන්නේ? ඒක කොහොමද සතුටක් ඇති කරන්නේ? එතකොට රෝග ස්වභාවයක් තියෙනවද එතන? රෝග ස්වභාවය තියෙන්නේ ඇසේ නෙමෙයි. අර පරමාර්ථ ධර්මයන්ගේ රෝග ස්වභාවය තියෙන්නේ. තර තමන්ගේ නොවන්නේ නොවන දෙයක් වෙන්නේ ඇසද? අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවද? දැන් ඇසක් නැත්තම් ඉතින් තමන්ගේ නෙමෙයිනේ කොහොමත්? ඇස නැහැනේ. එහෙනම් තමන්ගේ නොවනද? ඒතර තමන්ගේ නොවන්නේ සතර මහා භූතේ තමන්ගේ නොවන දෙයක්. එයි. එහෙනම් අපිට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න. තමන්ගේ තමන්ගේ නොවන දෙයක්. ඒ ක්‍රියාව නවත්තන්න පුළුවන් జగතෙ මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් බැහැ ක්‍රියාව නවත්තන්න. ඒ රූපේ තියෙන ක්‍රියාවයි. සිදුවෙන සිද්ධාන්තයක් එක. නිවැරදිව සිද්ධාන්තයක්. හටගත්තා නම් හටගත්ත දේ තුළ තියෙන විනාශය. යංකින්ච සමුදය ධම්ම. සම්බන්තන් නිරෝධ ධම්ම. යදනිච්ඡන්තං දුක්ඛං. මහණෙනි එක දුකයි. එහෙනම් ඔර එතන තියෙන්නේ
දුක්ඛ ස්වභාවයක්. තව රෝග ස්වභාවයක් තියෙනවා. රෝග ස්වභාවය තියෙන්නේ ඇසේ නෙමෙයි. සුද්දාෂ්ටක කලාපය. තමන්ගේ නොවන්නේ ඇස නෙමෙයි. සුද්දාෂ්ටක කලාපය තමන්ගේ නෙමෙයි. නැසෙන්නේ ඇස නෙමෙයි. නැසෙන්නේ සුද්දාෂ්ටක කලාපය. ඇතිවන සැනින් නැසෙනවා. ඇතිවන සැනින් නැති වෙනවා. අතුරුදහන්. අතුරුදහන් ආයේ ඒ රූපය කවදාවත් දකින්න බෑ. ඒ රූපය කවදාවත් දකින්න බෑ. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින උපදින සැනෙන් අතුරුදහන්. ඒකයි නැසෙන දෙයක් හැටියට දකින්න කියන්නේ. ශුන්‍යයි. හිස්. මේ මොකේද අපි සම්බන්ධ කරන්නේ? කොච්චර කාලයකට පැවතීමක්ද? නෑ නෑ ශුන්‍යයි. අනාත්මයි. තමාගේ වශයෙන් නෙමෙයි. ප්‍රත්‍යයට අනුරූප ඵලය. උපකාරයට අනුරූපයි ඵලය. උපකාරයට අනුරූප නේද ඵලය? ඇයි? කම්මචිත්තයට ආහාර. ඒක උපකාරයට ඒකට අනුනේ ඵලය හද. ඥානත්මයි. අන්න ඒතොර අර හාමුදුරනේ කියනවා. නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න. අවිද්‍යාව දුර වෙනවද? විද්‍යාව උපදිනවද? ආ? දර එකම ධර්මයේ නැසෙන්නේ. මොකක්ද? අවිද්‍යාව. දර විද්‍යාව උපදිනවා. එහෙනම් අවබෝධය. ප්‍රඥාව. ධම්මවිචි සම්බෝධියන්ගේ. පැහැදිලිද කියන්නේ? බාහිර රූපය. රූපයක් නැහැ. කොහෙද රූපයක් තියෙන්නේ? මහ භූත හතරේ ක්‍රියාවක් තියෙනවා. උපාදාය රූප 24යි. මහ භූත හතර නිසා තව රූප 24ක් විශ්වයේ තියෙනවා. ඉතින් මේ බාහිර දෙයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් මේක ලෝකයා කවුද මේක වෙනස් කරන්නේ? මහ භූත හතර නිසා පවතිනා උපාදාය රූප 24 කියන එක කාටද වෙනස් කරන්න පුළුවන්? කාටවත් වෙනස් කරන්න බෑ. කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. පරම සත්‍යයි. එහෙනම් බාහිර රූපය රූපයක් නෑ එතන. එතන තියෙන අනිත්‍ය ස්වභාවය. ඒ රූපේ විපරිණාමය සිතට ශෝකයක් දුකක් කනගාටුවක් ඇති කරන්නේ. ඒ රූපේ තියෙන විපරිණාමයක් වෙනස් වෙන ස්වභාවය. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගැනීම. පෙරලනවා පෙරලනවා පෙරලනවා. සෙනෙය 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 පාස පෙරලනවා. එතන අනිත්‍ය ස්වභාවය. ඒක ශෝකයක් නම් ඇති කරන්නේ දුක්ඛ ස්වභාවයෙන්. දැන් බාහිර රූපේ රෝග නැද්ද? තියෙනවා. ඔය ගස්වල බලන පිළිකා එනවා. අපි කියනවා නර ගහේ පිළිකාවක් කියලා. කියනවනේ ඊට පස්සේ අය අත්තම කපලා දාන. මුලින්ම ඒ අත්තම කපලා දාන. මේ බෝගස් අපේ මේ බෝධීන් වහන්සේලා තුලත් එනවා ඒක. පිළිකා. ඒතර බෝ අත්තම කපලා දාන. මොකද ඒක පැතිරුණොත් ගහම මේ රෝග තියෙනවනේ. දැන් මේ අධ්‍යාත්මික සුද්ධාස්ත්‍රික කලාපේ විතරද රෝග තියෙන්නේ? මේ බාහිර දේ තියෙනවා රෝග. මේ සියලුම ධර්මතාවයන් මේ ගස් ගල් කඳු පර්වත ඇල්ල දොල ගංගා මේ සියලුම දේවල් තුන තියෙන රෝග. නේද? ඒවා එකක් තමන්ගේද? තමන්ගේ නොවනේ. තමන් උතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උතර අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදවන්න ඕන නම් එහෙනම් අවිද්‍යාව නසන්න ඕනේ. ඒතර අවිද්‍යාව නසන්න නම් ඒතර කොහොම දැනගත්තොත් කොහොම දැකගත්තොත්ද අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්නේ කියලා අහනවා. දැන් තව දැන් අහන්න කියනවා. දේශනා කරනවා. මහණ. එහෙනම් ඒ බාහිර රූපේ තියෙනවා. තේරෙනනේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, රෝග ස්වභාවය. තමන්ගේ නොවන්නේ. ඒ ගෙනියන්න බෑනේ. එයා බාහිරට ගෙනියන්න පුළුවන් නම් තමන්ගේ. එහෙනම් අරන් යන්න. ආ? මොකද්ද ගෙනිච්චේ? මොනවද ගෙනියන්නේ? ගෙනියන්න පුළුවන් මොනවද? බෑ. එහෙනම් බාහිර රූප මොනතරම් වටින මොනතරම් මිලකල අමිල ඒවා තියෙනවනේ. මිලක් කරන්න බැරි වටිනා ඒවා තියෙනවා. රන් රිදී මුතු මැණික් ශ්‍රීලා පබුළු හක් මසාර ගොල්ල ඉතින් තියෙනවා මහා දාන නිධාන මේ පෘථිවිය මේ මහා සාගරේ මහා දාන නිධානනේ ඉතින් ගෙනියන්න බැරි ටිකක්
තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. නැසෙන දෙයක් හැටියට දකින්න. මේ ලෝකයේ තියෙන සියලුම මැණික් ගත්තොත් අපේ ඇඟිලි වලට දාගෙන තියෙන මුදු වලට මේ සියලුම ලෝකයේ තියෙන සියලුම මැණික් අරන් ඔය ගල් හදලා ඔය ඇඟිලි වලට දාගෙන ඇති. අදත් ඔකට පුංචි ගල් කීපයක් අරගෙන මුදු කීපයක් හදාගෙන දාගෙන තියෙනවා. මේ ලෝකයේ තියෙන සියලුම රත්තරන් ගත්තොත් රත්තරන් ආකාර තියෙනවා. මේ මහා පෘථිවිය සතුව, මහා සාගරයේ සතුව, මහා ධන නිධාන මේ රත්තරන් ආකාර තියෙන්නේ. ඒ ඔක්කොම අපි මේ ඇඟිලි වල මුදු වශයෙන් දාගෙන තියෙනවා. අදත් එකක් දෙකක් දාගෙන ඉන්නවා. නැසෙන දෙයක් නෙමෙයි. ආ. දැන් හොඳට ධනවත් පුච්චරේ සල්ලි තියෙන පුජ්‍යලෙක් නම් ඕක දාලා ඔක ඔක පෙට්ටියට දාලා වල දාන එක පුච්චරක් දාන. හැබැයි එව නැත්නම් ඔක මැරිච්ච කමක් ගලව ගන්න. අනිවාර්යෙන් ගලවනවා. ඇඟිලි වල තියෙන මුදු ටික කරේ තියෙන මාලේ අතේ තියෙන වලල්ල ඒකත් එක්කද සොරට ගෙනියන්නේ. සමහරක් දෙන හැබැයි ධන කුේරේව නම් ඉතින් ඒවත් දාලම දාන ඔන්න ගෙනිච්චායම කියලා අපිට මේ ඕන තරම් තියෙන්නේ නැත්තම් කිසි කෙනෙක් නැ ගලවන අනිවාර්යෙන් එහෙනම් තමන්ගේ නොවන දෙයක් හා නැසෙන දෙයක් ශුන්‍යයි එතන තියෙන්නේ ක්‍රියාවක් භූතයන්ගේ ක්‍රියාවක් සුද්දාශ්‍රයක කලාපය චිත්තක්ෂණ 17 තුළ ඉපද බිඳින සෑම ධර්මතාවයක් ශුන්‍යයි අනාත්මයි තමාගේ වශයෙන් පවත්න්න බෑ ප්‍රත්‍යයට අනුරූප ඵලය උපකාරයට අනුවයි හැදෙන්නේ. එහෙනම් බාහිර රූපේ. එතකොට ඒ දෙක නිසා උපදින සිතක්. ඒ දෙක නිසානේ උපදින්නේ. ඒක දැන් හොඳට දන්නවනේ. හොඳට තේරෙනවා. නමුත් අපි නිතරම ඒතොර අපි බලන්න ඕනේ අර කරුණු ටික වැඩෙනවද කියලා. මොකද්ද? මන අවබෝධයට අවශ්‍ය කරන 100 මන අවබෝධයට අවශ්‍ය කරන සති සම්බෝධි අංගය ඒ 100 වැඩිලා නම් එයා කවදාවත් දකින්න බෑ එයාට පේන්න බෑ එයාට ස්ථිර වෙන්න බෑ මම බලනවා කියලා මට පේනවා කියලා මම දැක්ක කියලා එයාට ප්‍රකාශ කරන්න බෑ ඒ යථා ස්වභාවයේ මනස ස්ථාවර වෙලා නැති නිසා තමයි කියන්නේ මම දැක්ක ආවල් තැන් දිහාවල් දෙයක්. ඔයා කොහොමද නැහැ කියන්නේ? කවුද දැක්කේ? කවුද දැක්කේ? කවුද බැලුවේ? කවුද දැකගත්තේ? කාටද පෙනුනේ? ඒ ඔක්කොම දික්ටි නෙමෙයිද? දික්ටියත් එක්ක බැඳිච්ච වචන නෙමෙයිද? දික්ටියත් එක්ක බැඳිච්ච වචන. එතන සතිය නැහැ. එතන සතිය නැහැ. එතන ධම්ම විචියක් නැහැ. ප්‍රඥාව නැහැ එතන. ඒ ප්‍රඥාව නැහැ කියන්නේ අර කරුණු දෙකේ එකතුවක් නේ. ඒකනේ පරම සත්‍ය. මොකද්ද? අධ්‍යාත්මික සුද්දාශ්‍රයක කලාපය හා බාහිර රූපය නැමැති සුද්දාශ්‍රයක කලාප දෙක එකතුවක් නෙමේ දේ ධර්මතාවය හැදුවේ. ඒක ස්ථාවරද සිතට? නෑ ඒ සතිය වැඩිලා නැහැ. ඒ මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සිහිය තර සිහිය වැඩිලා නැති නිසා මන අවබෝධයක් නැහැ. සිහිය හරියට තියෙනවා නම් සතිය හරියට පිහිටලා නම් සතිය ස්ථාවර නම් එයා දකින්නේ ධර්මතාව දෙක එකතුවයි. ඇත්ත ඒක. කාටද මොන జగතටද මොන බලවතාටද මොන දාර්ශනිකයටද මොන උගතට මොන පඬිතයාට කියන්න පුළුවන් මේක මෙහෙම නෙමෙයි කියලා. නෑ ඔකේ ඉන්න බලන කෙනෙක්, ඔකේ ඉන්න දකින්න කෙනෙක්, ඔකේ ඉන්න පෙනෙන කෙනෙක් කියලා. එයාට හේතු සාධක ඇතුව පෙන්වන්න පුළුවන්ද? බෑ. මේ ධර්මතා දෙක එකතු වෙන්නේ නැත්නම් ඒ සිත මේ ලෝකෙ කිසි කෙනෙකුට හදන්න බෑ. චක්කු විඥානි. බෑනේ හදන්න. අද්දකින්ෙන් දැක ගන්න ගැස් දෙක පියාගෙන අතහරින්න කොසනේ. එතකොට තේරුම් ගන්න පුළුවන්. බා ඉදිරියේ තියෙන රූපය මේකෙ ගැටෙනවා. එතකොට හැදෙනවා සිතක්. එහෙම නැතුව කවුද මේ පෙනෙන කෙනා කෝ? දකින්න කෙනා කෝ? බලන කෙනා කෝ? එහෙනම් නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න නම් අපේ සතිය වැඩිලද? සිහිය වැඩිලද? සිහිය වැඩිලා නැත්තම් කවදාවත් ධම්ම විචේවත් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ.
එතන ප්‍රඥාව වැඩි ඉන්නේ කවුද? ඒ තමයි සීය ආයෝනිසෝ මනසිකාර්ය මන නුවණ ධර්මතා දෙකත් එක්ක තමයි යන්න ඕනේ. ওই ධර්මතා දෙක මොහතකට පැත්තකින් තිබ්බොත් එහෙනම් ධර්මයේ තිබ්බා වගේම තමයි. ධර්මයේ පැත්තකින් තිබ්බා වගේම තමයි. ධර්මයේ මනසේ නැහැ. සීය මන නුවණ කියන දෙක මේකෙන් එක චිතක්ෂණයකට දෙහිකට බැහැර වුණත්. හැබැයි අවබෝධ වෙනකම් විතරයි ඈ. හරියට ස්ථාවර වෙනකම් විතරයි. ඒක නිසා බය වෙන්න එපා මේක. මේක ජීවිතේ තියෙනකන් සදාටම මේක මේ මේ සිහියෙම ඉන්න ඕන කි. නෑ. අවබෝධයට එනකම් විතරයි. ස්ථාවර වෙනකම් විතරයි. ප්‍රඥාව ස්ථාවර වෙන්න ඕන. විදර්ශනා ප්‍රඥාව. එහෙනම් දේ ධර්මතා දෙක නේද රසිත හදිවි. දර සතිය සිහිය. අන්න තියෙනවා. එතන. ඒතර ධම්ම විචේතන තියෙනවා. ප්‍රඥාව එතන තියෙනවා. පෙන්නල දෙනවා නිවැරදිව. ඒතර තථාගතයන් වහන්සේ අර භික්ෂුණවමට කියනවා. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. එතකොට අවිද්‍යාව දුර වෙනවා. විද්‍යාව උපදිනවා. ඒතර එකම ධර්මයක් නැසෙනවා. ඒ මොකක්ද? අවිද්‍යාව. දැන් එතකොට කරුණ තුන එකතු කළේ කවුද? කරුණ තුන නිකන් එකතු වෙන්න බෑ. ඒකට නමක් තියෙනවා. තින්න සංගති පස්සෝ. මහන්නේ තුන් කරුණ එකතු ස්පර්ශය. දැන් ඒ ධර්මතා තුන එකතු කළ ස්පර්ශය නෙමෙයිද? චක්කු සම්පස්ස. එහෙනම් ඇහැට රූප. ස්පර්ශය දුන්නා. ඒතර ස්පර්ශය දුන්නේ ඇහැට රූපද? භූතය දෙන්න. සතර මහා භූත කොටස් දෙකද? සුද්දාෂ්ටක කලාප දෙකද? දෙන්න සංගති පස්ස හැදුව ශණෙන් සිට කරුණ තුන එකතු කළ ස්පර්ශය. ස්පර්ශය නිසා විඳිනවා. බැරි අපි තව තියෙන එකේ. ඒතර දැන් විඥානය. අපි කියන්නේ බලන කෙනෙක් නැහැ, දකින කෙනෙක් නැහැ, පෙනෙන කෙනෙක් නැහැ කියලා. ඉතින් අපි දන්නවනේ මේ දෙක අර සුද්දාෂ්ටක කලාප දෙකේ ඒ දෙකේ එකතුව කියලා. එතකොට විඥාන්නේ ආයසත් අපි දන්නවනේ දැන්. කොහෙද? එක චිතක්ෂණේ 17න් එකයි. එතකොට එහෙනම් ඇතිවනසනේ ඇතිවනසනේ නැති වෙනවා. දැන් එතකොට දැන් අනිත්‍ය. දැන් නিত্য ද අනිත්‍ය. දැන් ඇතිවනසනේ නැති වෙනවනේ. දැන් හොඳට ඒක හොඳට ප්‍රායෝගික බලන්න පුළුවන්. රූපේදී බලයින් දැස් දෙක පියන්න. ඒ චක්කු විඥාණයට මොකද වුනේ කියලා. නැත්තම් මේ දකුණු පැත්ත බලලා ශණයෙන් ඉදිරිය බලන්න. මේ මහැරලා ශණයෙන් මෙහෙම හරලා මෙහෙම ශණයෙන් හරවන්න. මේ පැත්තේ තියෙන දේ පිළිබඳව සිත හැදිලා ඇති වෙලා නැති වෙලා ඉවරයි මේ ශණයෙන් හරවනකොට. ඒ පැත්තේ තියෙන දේ පිළිබඳව සිත හටගෙනත් නැති වෙලා ඉවරයි. ඒතර ධර්මතා දෙකක් එකතු වෙලා සිතකුත් හදලා ස්පර්ශය සිද්ධ වෙලා ඔන්නම් ඒක විදීමත් අරගන්න පුළුවන්. මෙහෙම බල මෙහෙම බලනකොට. හඳුනා ගැනීමත් එතනම තියෙනවා. බලවත් වීමත් මේ සියලුම ධර්මතා මේ එක එක ක්ෂණයෙන් හටගෙන බිඳෙනවා. බලන්න එක හොඳයි. වම් පැත්ත හැරලා මෙහෙම වම් පැත්ත හැරලා මේ පැත්ත හැරෙන ක්ෂණේ. ඒ පැත්තේ තියෙන දේ පිළිබඳව සිත හැදිලා ඒ කරුණ තුන එකතු කරන ස්පර්ශය සිද්ධ වෙලා ස්පර්ශය නිසා විඳීමේ සිතත් හැදිලා හඳුනා ගැනීමේ ස්වභාවයත් ඇවිල්ලා සිත බලවත් වෙලා මෙහි පැත්ත හැරලා මෙහෙම බලලා මෙහෙම බලනකොට ඔය ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. එහෙනම් විඥාණයට කොහොමද වෙලාවක් දෙන්නේ? කාලයක් දෙන්නේ. හා දෙන්න පුළුවන්. බලන්න හොඳට ප්‍රායෝගික පොඩ බලන්න. ඔළුව එහාට මෙහාට හරවන්න. උඩ බලලා බිම් බලන්න ශනි. හැදිලා ඇති වෙලා නැති වෙලා යන්නේ නැද්ද කියලා. නෑ එතන මොන ස්වභාවයක්ද තියෙන්නේ? අනිත්‍ය ස්වභාවයක්. දර අනිත්‍ය අනිත්‍ය දෙයක් සැපයිද? අනිත්‍ය දෙයක් කවදා හරි සැපද? ඉපද ඉපද බිඳි බිඳි යනවා නම් ඒකම තමයි දුක. දැන් තර ඒ විදි ඒ විඥානේ තියෙන රෝගයක්. ඒ හරියට විඥානේ උපදවන්න බැරි වුණොත් සිතට එන්නේ නැද්ද අපහසුතාවය? සිතට එන අපහසුතාවය. ඒ තමයි රෝගය. ඒක
kaya rogyak tiyena nam e vinyana upadannadde ekena dan ese rogyak nam ekena satara maha dhatunge durwalatawayak nam e sitha upadannadbe hari akara dan etakota sithata dukai etara vinyane rogayi leda vela vinyane etara anithya vasen dukkha vasen roga tamange de etakota nene hetu pratya pratya uppanna hetu pratya upakaren upanna dharmatave etra denna be upakaren upanna upanna sane binduna randenna be upakaren ipadunata ora sai rupe upakare hetu pratya eyin upan dharmaye pratya uppanna chakku vinyani ඉතින් ඒ ධර්මතාව දෙක එකතු කරලා දීලා හදපේකටවත් ඉන්න බෑනේ මේක ශණයක්වත් නෝර තමන්ගේද නැසන දෙයක් නෙමෙයිද ශුන්‍ය උදයන් නෙමෙයිද එයි එක මොහොතකටවත් රැඳෙන්නේ නැත්නම් ඒතර ශුන්‍යයිනේ හිස්නේ කොහොමද රඳවන්නේ කොහොමද තියන්නේ මොහතකට ශුන්‍යයි අනාත්මයි Pratyata anurupa yadui. Upakareta anurupa yadui. Dharma tatika. Upakareta anu dharma tatika yadui. Asa rupa. Dekanisa chakku vinyani. Tungkarune katua sparse. Sparse nisa vinyini. Da sparse itu kuda nithi. Ea kohamata rendi. Ea rendi. Tura sparse ikira yama tiyan wadda loki. Nei. හේතුන්ගෙන් අටගන්න. මොකද හේතු? සලආයතන පච්චය පස්ස. ස්පර්ශය කියලා ලෝකනේ. සලආයතන පච්චය පස්ස. සලආයතන නිසා මේ මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. එන ස්පර්ශය කියලා දෙයක් තියනවද? නැහැ. මේ ඇති කල්ලි මේ ඇත. මේ උපදීමෙන් මේ උපදී. ඒතර සලආයතන හටගත්තා නම් ස්පර්ශය අනිවාර්යෙන් හටගනී. සලආයතන හටගත්තේ නැත්තම් මේ ශුන්‍යයිනේ කොයි ස්පර්ශයක් කොහෙද තියෙන්නේ ස්පර්ශය? මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය නැත්තම් පෙන්වන්න කොයි ස්පර්ශයක්? මොනවාට මොනව ස්පර්ශ වෙයිද? එහෙනම් ඒක ශුන්‍යයි නේද? ඒක රේඛ අනිත්‍යයි ස්පර්ශය. ශනසන පසිපද බින්දින එක දුකයි රෝගයක් තියෙන්නේ හරියට ස්පර්ශ වෙන්න ඕනේ විදීමේ සිට හදන්න නැත්නම් හදන්න බෑ එතකොට එන රෝගය එක තමගේ නෙමෙයි නැසෙනව සනේ නැසෙනව විතර শূন্যයි එහෙම දැල් ලෝකේ නැහැ මේ දේ නිසා මේ හට ගන්න තමගේ වශයෙන් නෙමෙයි තියෙන්නේ. ප්‍රත්‍යයට අනුරූපයි ඵලෙ. උපකාරයට අනුයි ඵලෙ. ඇස පොඩ්ඩයි නම් පේන්නේ. අයකට රූපේ ගැටෙන්නේ යන්තන්නේ. ඒතර මේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය. ඇස නම්. ඒතර බාහිර රූපේ ප්‍රകൃති හොදවට. හැබැයි උනාට මේකේ ගැටෙන්නේ එන ස්පර්ශයට. ඒතර ස්පර්ශය හරියකාර සිද්ධ වෙයි. නේ. එන ඒ අනුව නෙමෙයිද විඳින්න මේ ප්‍රත්‍යයට අනුරූප විඳීම නෙමෙයි සිට උපකාරයට අනුවයි ඵලය කො විඳින කෙනෙක් ඒතොර ඒ විඳීම කියන එක නිට්ටියද නෑනේ ඒ විඳින්නේ සිතේ යම් ආකාරයක් විතරයි සිතේ යම් ස්වභාවයක් විඳීම කියන්නේ සිතින්නේ විඳින්නේ ඒතර එන සිතේ ස්වභාවයක් තර සිතේ ස්වභාවයේ ආයශ එක චිතක්ෂණයයි ස්පර්ශයට එක චිතක්ෂණයයි විදීමේ සිතට එක චිතක්ෂණයයි එතකොට නිත්‍යද අනිත්‍යද විදීම අනිත්‍යයි තර නිරන්තරයෙන්ම ඇතිවි 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 නැතිවි නැතිවි යනවා නම් දුකයි නෙමෙයි දුකයි ඒ විදීම හරියාකාරවම සිද්ධ වුණේ නැත්තා ලෙඩ රෝග
සිතේ අපහසුතාවය තමයි රෝගය. මේ වින්දනය ලබන්න බැරි වුණානේ හරි. දොර සිත දුක් වෙන්නේ නැද්ද? කනගාටු වෙන්නේ නැද්ද? වැළපෙන්නේ නැද්ද? මේක දැන් රෝගයි. ප්‍රාණිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් තමන්ගේ නොවන්නේ. තමන්ගේ දෙයක් නෙමෙයි මේක. හරි. සතර මහා ධාතු දෙකක් හැදුවා. තව එකක් කර්ණ තුන එකතු කළා. ස්පර්ශ ස්පර්ශයෙන් නිසා විදී මේ සිතක් නාම ධර්ම තුනයි රූප ධර්ම දෙකයි. චිතක්ෂණ තුනයි 17ව දෙකයි. 17 කියන්නේ තත්පරය ලක්ෂයකට බෙදුවා ඊටත් වඩා කෙටි කාලයයි. එහෙනම් අර චිතක්ෂණ තුනට ඒ 17 නුත් එකයිනේ. විඥාණය, ස්පර්ශය හා වේදනා. ඉතල චිතක්ෂණ තුන. ශුන්‍ය නැද්ද? තමන්ගේ දෙයක්ද? නැසෙන්නේ නැද්ද? ආත්මද අනාත්මද? ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඵලය? ප්‍රත්‍යයට අනුරූපව නේද ඵලය? දැන් මොකද හිතන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ දේ. එතකොට දැන් මේ ස්වභාවයන් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න නම් සතිය කියන එක ස්ථාවර වෙන්න ඕනද නැද්ද? ස්ථාවර වෙච්ච සතියට නෙමෙයිද ධම්ම විචේවත් ප්‍රඥාව ඇති කරන්නේ. එතකොට ඒ ධම්ම විචේවත් ප්‍රඥාවට එන සතිය ප්‍රත්‍යද නැද්ද? ප්‍රත්‍ය. ඒතර මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සති සම්බෝධියංගේ වැඩිලා. මන අවබෝධයට අවශ්‍ය කරන. එතකොට මන අවබෝධය එතන ඇවිල්ලා තියෙන්නේ ධම්ම විච සම්බෝධියංගේ. එතකොට ඒක ගත්තේ වීරියෙන් නෙමෙයිද? වීරියක් ඕන උනේ නැද්ද ඔක ගන්න? නිකාම්ම ආවද? ආ නෑ. ලොකු වීරියක් ඕනේ. ඒ සිහිය පවත්වන්න. යෝනිසෝ මානසිකාරය හොඳට රඳවන්න. එතකොට වීරියක් ඕනේ දැන් හොඳ වීරියක්. කායික වීරියක් ඕනේ. මානසික වීරිය දෙකම ඕනේ. ඒතර මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට වීරිය වැඩෙන්න ඕන. ඒ වැඩෙන බෝධි අංග. බුද්ධියට හේතු අංග වැඩෙන්. දැන් ඒ තුළ එන්නේ නැද්ද ලොකු සතුටක්? සතුටක් එන්නේ නැද්ද? ඒකයි ප්‍රීතිය. ඒ ප්‍රීතියනේ නිරාමිෂ ප්‍රීතිය. නිරාමිෂ ප්‍රීතිය. ඒ සතුට. යම් දෙයක් ලබලා ලබන වින්දනය තුළින් ලබන සතුට නෙමෙයි ඒන්නේ. නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් අවබෝධ කර ගැනීම තුළ ලබන්නා වූ සතුටක් ඉන්නේ. සතුටේ තියෙනවා නේ වර්ග දෙකක්. වේදිත සුඛය, අවේදිත සුඛය. විඳීමෙන් ලබන්නා වූ සුවයක් තියෙනවානේ. වේදිත සුඛය. ඒක පංචකාමයටයි තියෙනවක්. අවේදිත සුඛය. නොවිඳින තැන ලැබෙන සැපය. ඒතර සතුට ලබන්නේ විඳින තැන නෙමෙයි නොවිඳින තැන. මන අවබෝධය තුළින් මේ සතුට. ඒක බෝධි අංගයක්. ඒකට කියන්නේ ප්‍රීති. සම්බෝධි අංගය. අවබෝධ වෙනකොටයි ප්‍රීතිය එන්නේ. අනේ මෙච්චර කාලයකට නොදැක්ක දේ, මෙච්චර කාලයකට නොතේරුණු, නොවැටහුණු දේ මට දැන් මනාව වැටහෙනවා. මට දැන් මනාව තේරෙනවා, මනාව අවබෝධ වෙනවා මට දැන්. ඒ තුළ එන්නේ මොනතරම් සතුටක් ඒ කියලා හිතනවාද? අත්දැකීමෙන් ලබන්නේ. එතකොට තේරේ සතුට. එතකොට දැනි. ඒ සතුට ඇසින් රූප බලලා ලබන සතුට නෙමෙයි. කනෙන් ශබ්ද අහලා ලබන සතුට නෙමෙයි. නාසයෙන් සුවඳ ග්‍රහණය කරලා ලබන සතුට නෙමෙයි. ඒක කියන්නේ කාමේ. දිවෙන් රස විඳලා ලබන සතුට නෙමෙයි. ඒ ප්‍රීතිය නෙමෙයි ඒක. ඒක කාමේ. කයෙන් පහස ලබලා ලබන ප්‍රීතිය ඒක නෙමෙයි. ඒක කාමේ. මනසෙන් අරමුණු ඉටු කරගෙන ලබන සතුට ඒක කාමය. මේ ලබන්නේ ඒක නෙමෙයි. මේ ලබන්නේ මන අවබෝධය තුළින් ලබා ගන්නා වූ ප්‍රීතියයි. යථාර්ථය, පරම සත්‍ය ඇත්ත ඇති සැටි දැනගෙන දැකගෙන. එහෙනම් උතර බෝධිඅංග වැඩිලද? මේ බෝධිඅංග වැඩිලා නම් බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිවනේ දොර ළඟ ඉන්නේ. දොරාරෙන් යන්න තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවැරදිව දැනගත්. එතකොට දැන්
මේ විදිහට දැනගෙන මේ විදිහට දැකගත්තාම අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවද? එතකොට එකම ධර්මයක් නැසෙනවද? එකම ධර්මයක් නැසෙන්නේ. මොකක්? අවිද්‍යාව. එතකොට උපදින්නේ විද්‍යාව. ඒ උපදින විද්‍යාව අවබෝධයෙන් නෙමෙයිද? නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන නෙමෙයිද? නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන. මම දැන් ඔය එකක් ගත්තේ තිබුණා. එකක ප්‍රවෘත්තියක් ගත්තේ. පැවැත්මක් ගත්තේ. අද රහම් දරණ කියනවා. ඉතින් එහෙනම් අපි කොහොමද දැන් එකයි මම අහන්නේ දැන් ධර්මදේශනා මේ 75 වෙනි ධර්මදේශනේ. අපර මේ 75 තුලින් අපි කොච්චර දුරට සිහිය පවත්වලා තියෙනවද? කොච්චර දුරට ධම්ම විචි සම්බෝධියංගේ වැඩිලාද? කොච්චර දුරට වීරිය වැඩිලාද? මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට. එතකොට ප්‍රීතිය ලැබුවද? නිරාමිෂ ප්‍රීතිය. අවබෝධය තුලින් ලබා ගන්නා වූ ප්‍රීතිය. පස්සද්ධිය සිද්ධ වෙලාද? එතකොට දැන් අර චක්කු රූප සිත ස්පර්ශය විදීමේ සිට දැන් මෙතන මේ නිවැරදි අවබෝධයට ආපුවාම එයා විඳින්නේ අර විඳින දේ හඳුනගන්නේ නේ දැන් එයා දැක්කනේ ඒ කියන්නේ ඇස තුලින් දැක්කා ශුන්‍යයි කියන ස්වභාවය අනාත්මයි කියන ස්වභාවය අනිත්‍යයි කියන ස්වභාවය දුකයි කියන ස්වභාවය තමන්ගේ නොවන දෙයක් වශයෙන් නැසෙන දෙයක් වශයෙන් එයා නිවැරදිව දැනගෙන හා දැකගෙන දැන් මෙතනට එන්නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ආපුවාම එයා එතකොට පස්සද්ධි කියන්නේ එයා දැනගන්න විඳින්න දෙයක් මෙතන නැහැ. විඳින කෙනෙකුත් නැහැ, විඳින්න දෙයක්වත් නැහැ, විඳින පුජ්‍යලයක්වත් නැහැ. මේ මොකද්ද? එතකොට එයා නිවැරදිව දැනගන්නව දැකගන්න. එතකොට පෘථග්ජන පුජ්‍යලය විඳින දේ හඳුනගන්නේ. හරි. විඳින්න අවශ්‍ය කරන වයස එතකොට ඇස තමයි හඳුනගන්නේ. විඳින්න අවශ්‍ය කරන රූප එයා රූප වශයෙන් හඳුනගන්නේ. එතකොට එයා මේ දෙක නිසා සිතක් දකින්නේ එයා. එයා දකින්නේ මම රූප බලලා මම විඳින කෙනෙක් හැටියට එයා දකින්නේ. ඒක හරි. එක නිවැරදිද? එක වැරදිද? එක වැරදි. එහෙනම් නිවැරදිද? එතකොට. එතකොට නිවැරදිද? නිවැරදි ආකාරයට දැනගත්තා, නිවැරදි ආකාරයට දැකගත්තා. එහෙනම් හඳුනා ගන්න එයාට දෙයක් ඉතිරි වෙලා තියෙනවද? ඇසක් තියෙනවද හඳුනා ගන්න? ඇසක් නැහැ. එහෙනම් මොකක්ද හඳුනා ගන්න? සතර මහ ධාතු මේ සතර මහ ධාතු කොහමද හඳුනගන්නේ? ඒක ක්‍රියාවක් නේ. ඒක තමයි එතකොට එයා යන්නේ නැහැ. අර සංඥාවට. රූප සංඥාවට එයා යන්නේ නැහැ. රූප හඳුනාගත්තොත් තමයි විඳින දේ හඳුනාගන්නේ. ඒ රූප වශයෙන් හඳුනාගත්තා. ඇසත් හඳුනාගත්තා. බාහිර රූපත් එයා හඳුනාගත්තා. ඒ කියන්නේ පවතින දෙයක් හැටියට. තියෙන දෙයක් හැටියට. එතකොට යාට ඒ තියෙන දෙයක් ගැන යා හඳුනා ගන්නවා. එයා ඇසක් තියෙනවා කියලාත් හඳුනා ගන්නවා. රූපයක් තියෙනවා කියලාත් හඳුනා ගන්නවා. දැන් එතකොට යාට සංඥා වැඩිනවා. ඒ රූප සංඥා. තොර සංඥා වැඩිලා. දැන් ඇසක් තියෙනවද? දැන් මෙච්චරලා කතා කරන්නේ ඇසක් නේ. එහෙනම් රූපයක් තියෙනවද? රූපේකුත් නෑ. දැන් එතකොට මෙයා මොකද්ද මේ සංඥාවෙන් අරන් තියෙන්නේ? සංඥාව නිවැරදිව අරන්ද? නෑ නේ වැරදියට නේ අරන් තියෙන්නේ. ඒක තමයි දැන් මිරිඟුව. එතකොට එන මිරිඟුව එයා ගත්තා. මොකද්ද? තියෙන දෙයක් හැටියට. අර තියෙන්නේ. දැන් ඇත්ත තමයි ඒක ඕනගෙන උඩ පෙන්නන්න පුළුවන්. අර තියෙන්නේ ඒත් අර බලන්න ඕනේ. අර දිය කඩਿੱත්තා කර නෑ කියන්නේ කවුද? අර පෙන්න තියෙන්නේ. අපේ ඥානවන්තයා දන්න මොකද්ද තියෙන්නේ කියලා. දැන් අඥානයට පුළුවන් තවත් අඥානයෙකුට නම් පෙන්නන්න. ඇත දිය කඩਿੱත්තක්.
ජලාශයක්. ඒ තදවුව තියෙන වෙලාවේ මේක පෙන්වන්න පුළුවන්. දැන් නැහැ කියන්නත් බෑ. අය නැහැ කිව්ව බොරුනේ අර පෙන්නන තියෙන. ඒ කරන්න පුළුවන් අඥානයෙකුට තවත් මෝඩෙක් රවට්ටන්න පුළුවන්. හැබැයි ඥානවන්තයෙකුට තවත් ඥානවන්තයෙක් රවට්ටන්නේ නැහැ. ඥානවන්තයෙක් රවට්ටන්නේ නැහැ. රවට්ටන්න බෑ. ඥානවන්තයෙක්. ඥානවන්තයෙක් තව ඥානවන්තයෙක් රවට්ටන්නේ නැහැ. එතකොට ඥානවන්තයෙක් තව කෙනෙක් රවට්ටන්නත් බෑ. ඥානවන්තයෙක් රවටෙන්නේ නැහැ. ඒ එතන නැහැ. මොකද්ද නැති? දියසීරාවක් එතන නැහැ. දැන් ඇත්ත මොකද්ද? දැන් අඥාන පුජ්‍යලයා කියනවා අතන තියෙන අර තියෙන දිය කඩਿੱත්තක්. අර තියෙන ජලාශයක්, අර තියෙන වතුර. මේක පිළිගන්නේ කවුද? අයියෝ පිළි අරන් ඉන්නේ කට්ටිය. දැන් පිළි අරන්නේ නැද්ද? ආ? රූපයක් තියෙනවා කියලා? ඇසකුත් තියෙනවා කියලා? පිළි අරන්නේ නැද්ද? අය එහෙනම් ප්‍රඥාවන්තයි. එහෙනම් මිරිඟුවට රැවටෙන්නේ. ඒ නැති දෙයක් හැටියටම එයා දැකලා තියෙන්නේ. නැති දෙයක් ඇති දෙයක් හැටියට දකින තාක් කල් එයා මිරිඟුවට රැවටෙනවා. ඒ තමයි සංඥා උපාදාන ඛණ්ඩ. දැන් සංඥා උපාදාන කරනවා. ඒ කියන්නේ මිරිඟුව උපාදාන කරනවා. යම්කෝ අතට වතුර ටික අපොන්න පුළුවන්. විපස්සේ නිවා ගන්න පුළුවන් අතට ගියොත්. ගිහිල්ලා බලන්න. ඒ රූපයක් නෙමෙයිද දකින්නේ? පෘථග්ජන පුච්චරය. තියෙන දෙයක්ද දකින්නේ? නෑ. ඒතර ප්‍රඥාවන්තය මොකද්ද දකින්නේ? ප්‍රඥාවන්තය ඇහක් දකින්නෙත් නෑ. ඇයි? ඇහක් නෑනේ. අන්න සංඥාව කැඩුවා. අන්න සංඥාව බින්දා. අන්න සංඥා උපාදානයට යන්න බෑ. ඒතර සංඥාවක් නැතුව සංඥා උපාදානයට කොහොමද යන්නේ? සංඥාවෙන් ගන්න ඕනේ සංඥා උපාදානයට යන්න. පාදාන පහම කඩන්න ඕනේ. පංච පාදානස්කන්ධ පහම කඩන්න ඕනේ. එකක් කඩලා හරියන්නේ නැහැ. හැබැයි මේ සංඥාව කැඩුවම ඔක්කොම කැඩෙනවා. සංඥාවෙන් ඔක්කොම ගැට ගහලා තියෙන්නේ. සංඥාව කඩන්න තියෙන්නේ. කියන්නේ නැති දෙයක් හැටියට ගන්නද? ඔයි අපි ගන්නෙ නැති දෙයක් තියෙන දෙයක් හැටියටනේ. දැකනේ. ලෝකය තරහ බුදුරජාණන් වහන්සේ මේ තියෙන රූප මේ බුදුරජාණන් වහන්සේ පිළිගන්න ඕව අර තියෙන රූප තමයි. මොඩයන්ට බණ කිව්වේ නෑ. කිව්වේ නෑනේ. එයාගේ ඥාන ශක්තිය බැලුවානේ. තේරුම් ගන්න පුළුවන්ද කියලා. මම කියන දේ එයාට එයාගේ බුද්ධියට වැටහෙයිද? එයාට තේරුම් ගන්න පුළුවන්ද? එයාට අවබෝධ වෙයිද? ලක්ෂ ගාණක් වාඩි වෙලා හිටියත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එක ශනේ සියලු දෙනාගේ සිත් පිරිසිදු දකින්න ඒ අනුව තමයි ධර්ම දේශනාව පටන් ගන්න. මේ සංඥාව කඩන්න එනවා. අනිවාර්යෙන් සංඥාව කඩන්න ඕනේ. සංඥා ගැටේ තමයි ඔක්කොම ගැට ගහලා තියෙන සංඥාව නැමැති ගැටෙන්. නැති දෙයක් ඇති දෙයක් හැටියට දාලා තියෙනවා. එහෙනම් දැන් පැහැදිලි නැහැ. ඔකේ එහෙනම් දැන් ආයෙත් තියෙනවා කියනවනම් ඒතොර සිහියක් නැහැ නෝනක් නැහැ. ඒ කියන්නේ කවදා මන අවබෝධයක් එන්නේ නැහැ. ඇයි? මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සිහිය වැඩිලා නැහැ. එහෙනම් ඒතර මන අවබෝධයක් නැහැ. ධම්ම විචි සම්බෝධියන්ගේ කවදාවත් එන්නේ නැහැ. ප්‍රඥාවයි කවදාවත් එන්නේ නැහැ. නැත්නම් නැති දෙයක් නැති හැටියට ගන්න. තියෙනවා නම් තියෙන දේ තියෙන දයක් හැටියට ගන්න. සංඥාව කරන්න. රූප සංඥා. ඒතර සංඥාව කැඩුවාම සඤ්ඤාව බින්දාම කොහොමද සංස්කාරයට යන්නේ? සම්මුති වශයෙන් හෙවත් ප්‍රඥාප්ති වශයෙන් හඳුනාගෙන මේ තියෙන්නේ ලස්සනයි, මේ තියෙන්නේ පාට, මේ ලස්සන පාට, ලස්සන වර්ණ, ලස්සන දර්ශන මේ තියෙන්නේ. ඉතින් ඒ ගන්න තාක්කල් සිත බලවත් වෙන්නේ නැද්ද? කර්ම සකස් වෙන්නේ නැද්ද? එතකොට අර අභි සංස්කාර සහිත කර්ම විඥාණයට යනවද නැද්ද? මිරිඟුව මිරිඟුව හැටියට ගත්තොත් කොහමද අபிසංස්කාර සහිත කර්ම විඥානයක් හැදෙන්නේ? රූප සංඥාව ගලවන්නේ. රූපයක් කියලා දෙයක් නැහැ. රසකුත් නැහැ, බාහිර රූපෙකුත් නැහැ. එහෙනම් ගන්න සංඥාවෙන්. ඒතර සංඥාවෙන් ගත්තොත්
විඳින දේ හඳුනා ගන්නවා. එතකොට සම්මුති වශයෙන් විඳින දේ හඳුනා ගත්තා නම් එතන එතකොට පස්සද්ධියක් එන්නේ කවදාවත්? කාය පස්සද්ධි නෑ. ඇයි? විඳින විඳින්නේ හඳුනා ගන්න. දැන් හඳුනා ගන්නා ඊට පස්සේ ආ කර්ම විඥානයක්. එතකොට පස්සද්ධියක් කවදාවත් සංසිඳින්නේ නෑ කවදා. ඒ කියන්නේ කාය පස්සද්ධි. එතකොට කාය පස්සද්ධියක් නැතුව චිත්ත පස්සද්ධියට යන්න බෑ. සිත සංසිඳින්නේ නෑ. චිත්ත පස්සද්ධි කියන්නේ අභිසංස්කාර සහිත කර්ම විඥානෙට. අභිසංස්කාර සහිත කර්ම අභිසංස්කාර කියන්නේ කර්ම වලට. ඒකයි අභිසංස්කාර සහිත කර්ම විඥානෙ. එයාට පුළුවන් ප්‍රතිසන්දියක් හදන්න. එයාට පුළුවන් ජන කර්මයක් හදන්න. ඒ තමයි අර අකුසල් සිත් 12. දුගති. කාමාවචර මහ කුසල් සිත් 8යි. සෝමනස්සගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික. සෝමනස්සගත ඥාන විපයුත්ත අසංකාරික සසංකාරික. උපේක්ඛාසගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික. උපේක්ඛාසගත ඥාන විපයුත්ත අසංකාරික සසංකාරික. 8යි 12යි 8යි 20යි. රූපාවචර සිත් 5යි. අරූපාවචර සිත් 4යි 29යි. ওই 29 තමයි කර්ම සිත්. අபிසංස්කාර. එතකොට ධ්‍යාන උපාදාන කරගෙන කර්මසිට නෙමෙයිද? අරූපාවචර ධ්‍යාන උපදවල ධ්‍යානෙ උපාදාන කරන්නේ. කර්මසිට නෙමෙයිද? සෝමනස්ස සහගත ඥාන සම්පයුත්තයි. ඒ කියන්නේ නුවණත් එක්ක නම් තියන්නේ සෝමනස්ස සහගත සතුට සහගතයි. කයෙන් සැප විඳිනවා, මනසෙන් සතුට විඳිනවා, ධර්මය අවබෝධ කරගන්න නුවණක් තියෙනවා. Tamange ඕමනාවෙන් ඉදිරිපත් වෙනවා බණහන්නේ. සෝමනස්ස සහගතයි ඥාන සම්පයුත්තයි අසංකාරිකයි. ආවහරි මෙහෙවන. එන්න එන්න අද සූම් එකේ බණක් තියෙනවා. තප්පෝනේ හරිද ජාමතුරු බණ කියනෙන්න අහන්නේ. මෙහෙවන මෙහෙවන එන්න. එතකොට සෝමනස්ස සහගතයි. එතකොට තමන්ට තියෙන හැබැයි. එතකොට අරයට නෑ. එතකොට එයත් ඒ ධර්මය අහලා සෝමනස්ස සහගතයි ඥාන අවබෝධය අවබෝධ කරගන්න ඥාන සම්පයුත්තයි සසංකාරිකයි. අනුන්ගේ මෙහෙයමින් ආදී. ධර්මය අවබෝධ කරගන්න සුදුසු මානසිකත්වයක් තියෙනවා. ඒකට ඥාන සම්පයුත්ත කියන්නේ. ඥාන විප්පයුත්ත. මේ සැප විඳිනවා. දැන් ලෝකේ ඉන්න සැප විඳිනවා. කායික සැප, මානසික සතුට ඉහළින් විඳිනවා ඉන්න. නුවණනේ. චතුරාර්ය සත්‍ය මේ ස්කන්ධ ධාතු ආයතන මේවා බෙදලා බලන්න, මේවා දකින්න, නිවැරදිව දකින්න නුවණනේ. ඥාන විප්පයුත්ත. මේ සැප විඳිනවා. ඒ පෙරදීලා පෙර කුසල් කළා, දන් දීලා, සිර සමාදන් කළා. හැබැයි විදර්ශනා ප්‍රඥාව උපදවලා නැහැ. ඥාන සම්පයුත්ත නැහැ. ඥාන සම්පයුත්තව ප්‍රතිසන්දියක් ගන්න. ඊගා භවයට යන්න ඕන. යනවා නම් ඥාන විප්පයුත්තව නම් යන්න එපා. වැඩක් වෙන්නේ නැහැ. හැබැයි දීලා තියෙන හොඳට සැප විපාක ලබන්න පුළුවන්. ඒතර කායික සැප මානසික සතුටත් එක්ක ගිහිලා ඉඳී කොහේ හරි. හැබැයි ඒ වම තමයි හොයන්නේ. ඥාන විප්පයුත්තනේ නුවණ නැහැ. නැහැ නුවණ හදන්න ඕනේ මෙහෙදී. නුවණ හදන්න ඕනේ. ඒකට තමයි ධර්මය අහන්නේ. බණ අහන්නේ ඒකට. නුවණ හදාගන්න. ඒතර ඥාන සම්පයුත්තයි. ඒකම දීලා තියෙනවා, බෙදලා තියෙනවා, දන් දීලා තියෙනවා. තමන්ගේ වස්තුන් විසරවල තියෙනවා. අන්නයිගේ යහපත උදෙසා. එහෙනම් සෝමනස්ස සාගතව යන්නේ. සැප විපාක විඳින්න යන්නේ නිවනට. ධර්මය අවබෝධ වෙනවා. ඥාන සම්පයුත්තයි. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත. අසංකාරික තමන්ගේ උමනාවේ නැත්තම් මෙහි ඉමින් ආවන සසංකාරික. උපේක්ඛා සහගත වුණොත් ඥාන සම්පයුත්තයි. හැබැයි දන් දීලා නැහැ. එයාගේ ධනය, එයාගේ වස්තු, එයාගේ දේපල, අන්නගේ යහපත උදෙසා එයා බෙදලා නැහැ, දීලා නැහැ. ඒ නිසා එයාට එන්නේ උපේක්ඛා සහගත සිත්. සුඛ සහගත කාය විඥානහ සෝමනස්සහගත මනෝ විඥානයට නැහැ අඩුයි. එහෙම නැහැ. සිත උපේක්ෂා සහගතයි, මධ්‍යස්තයි. හැබැයි ඥාන සම්පයුත්තයි. බණ ඇහුවා. ධර්මය හොඳට ශ්‍රවණය කළා. දන්තර දන් දුන්නේ නැහැ. ධර්මය ශ්‍රවණය කළා. ඒ අනුව අවබෝධය තියෙන යම් මට්ටමකට. අර මම මුලින් කිව්වේ ඒකයි. අවබෝධ කරන ආකාරය මුලින් කිව්වේ ඒකයි. ඒතර අවබෝධ කරන හැබැයි එයාගේ ජීවිතය ගත කරන්නේ උපේක්ෂා සහගතව.
ekene sapa sahagata kaya vinyane ho samana sahagata mano vinyane ne upekkha sahagata vinyana sampayuttai etara upekkha sahagata gnana vipayuttai etara gnanayak ne habai sugati wala pratisandhi aran tiyenawa ara kaayika sapa manasika satutak ne upekkha sahagatai etara somanassa sahagata enan etara kamavachara mahakusala sittatai asankarika sasankarika Then, makin diandoi, kohen diandoi. Abu dia teki kau kau itu anu. Nyana sampai yutte, enetan nyana vipe yutte. Ne, nyana sampai yutte ente. Iga bahaya diandoi nana. Dari wartaman bahaya nyana sampai yutte enna nang. Satya, dhammavicci, virya, priti, pasadhi. Itu ada kelas sanksi di latihni. Nivarna sanksi di latihni. Kelas sanksi di latihni. Nivarna sanksi di latihni. Etana sita samadhi de nedde. Tanpadda nedde. Chitta ekagratave nedde. Etana upekshava nedde. E upekshava sanskaryan piribandu upekshava madhyastha sabhavi. Pahadiri dakkhini. Terenavad. Dangvai kai gatti. Tepat ini, karena sabda arah ham jurang dekino itu ini hayam makiwa tetagatnya mas mandai kai gatte pe mereka hamar gatasan lagi, karena sabda itu evet dakin dekino, dekan ini sasita, niwaraji bad dana gan, niwaraji bad deka gan, itu tapi karma sita, dan khadana itu karma sita. Itu karma siddha dana nang api monakari karma siddha dana. Kama vachara mahakusala siddha ring hadana madu. Emanetang rupa vachara kusala siddha ring hadana madu. Arupa vachara kusala siddha ring hadana. Kama vachara kusala karana ya sadha. Emakad dan dina. Atapirikara puja karana. Sangika dana dina. Mudrajana se pradhana mahasangarat net. Itu wadah. Dahan patrika mudrane kala beda hari nama, ada pot-pot liya nama, ada vesikili kesikili hadana, vihara vihara hadana, sanggavasa hadana, eva kusal, atamaha kusal, abai khamavachara kusal, eka khamavachara kusal, khamavachara kusal sit, venai, khamavachara kusal venai, ada Kamavachara mahakusala sit atavenai. Kamavachara kusala atavenai. Then Kamavachara mahakusala sit ateng api hataragnana sampayuttai. Hataragnana vipayuttai. Ena jnana sampayuttava sit hatara hadaganna. Habai tingar dantika kuddila. Hondata parityaga karala labena dei. Denda denda lebih nani, kita melihat loko sebahaya. Kemudian jangan asal ada tatala banyak kan? Pernyataan panau itu dedas, ada panci agan anak nih, panci hati agan anak. Ada adat mahabisal, dana skandia kelebihan nih. Kemudian jangan masih. Apa dah nih? Mei dini, mei mahasanggarat ya dah nih mei dini. Tatah agitian masih neta mei hambe itu apa? Hah? Siapa sih? Monakat hambe ini. Enak adat mei hambe ini, tatah agitian masih. Mesasane pawatin takal hambina. Edani anisans. Abedeng awasyane tatagatan mans. Etlebena. Satra malayaram puja karana karanuwada. Nadde. Ena thora dila thiyena tatagatan mans. Dana paramittawa piruwane ne. Ena somana sahagata gnana sampayuttai. Ehema yanawada? Mahakusal sita ada itu ada kamavachara kusalu karagini anna. Kamanne. Abai kamavachara mahakusal sita ada ara hatara. De hatara yang dekak tamai tiyene somanassahagata jnana sampayutta sankarika sasankarika. Somanassahagata jnana vipayutta nang wedak wenna. Etukota dan deela tiyenawa dharmaya avabodha wenna. Etukota habai somanassahagatai. Jnana vipayuttai. Nuwana ne. Hey.
ධර්මය ඇහුවට තේරුම් ගත්තේ නැහැ, අවබෝධ කරේ නැහැ, ප්‍රායෝගිකව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටලා හිටියේ නැහැ. ඒ නිසා ඥාන විප්‍රයුක්තයි. එහෙනම් දැන් මොකක්ද ගන්නෙ? මහකුසල සිතට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කියන්නේ තමන්ගේ උවමනාවෙන් එනවා. මං කොහොම හරි මේක අවබෝධ කරගන්න. කොහොම හරි මම මේක තේරුම් ගන්න. කොහොම හරි මේක වටහා ගන්න මං උත්සාහවන්ත වෙනවා. අන්න. එතකොට අසංකාරිකයි. ඇදගෙන එනවා කවුරු හරි. මෙහෙන්න යන්නද? බණක් අහන්න. ආද බණක් කියනවාද? ඒක අහන්න. ඇදගෙන එනවා. එන්න මෙහෙ. කතා කරලා කියන ඔන්න අහන්න දැන්. අංක ටික දෙන ඔන්න දැන් Zoom එකේ බණ කියන ඔක්කො දැන් දාගෙන වාඩි වෙන්න. මේ අංක ටික දාගන්න. Zoom එකට ඇතුල් වෙන්න කියලා. මෙහෙවන. ඒක සසංකාරිකයි. එහෙමෙන්න පුළුවන්. ඒක සෝමනස් සහගත. එහෙනම් සැප විපාක විඳිමින් නිවන් දකින්නවද? ඒ කියන්නේ දීලා කරලා හොඳට බෙදලා කරලා ධර්මයට අවබෝධ කරගෙන එහෙම නැත්නම් දන් නොදී අවබෝධ කරන්න පුළුවන්. හැබැයි එතකොට තියෙන්නේ උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත. දැන් සෝමනස් සහගතයි ඥාන විප්‍රයුක්ත ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගන්න බෙදන්නද දක්ෂයි. දන් දෙන්න හදනවා ඕන තරම් දෙන්න දෙන්න දෙන්න. හැබැයි ධර්මය අවබෝධ කරගන්න උත්සාහ යන්නේ. එතකොට යාට සෝමනස් සහගත ඥාන විප්‍රයුක්තයි. අසංකාරික සසංකාරික ඒගානම් යා දිව්‍ය ලෝක හයෙන් හෝ මනුස්ස ලෝකෙ ප්‍රතිසන්දි අරගෙන සැප විඳි. ඒක හොඳයිද? හැබැයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගන්න දැකගන්න. ඒ ලක්ෂණ තුන තියෙන කොහේ ගියත්. දිව්‍ය ලෝකෙ ගියත් ඒ ලක්ෂණ තුන තියෙනවා. බ්‍රහ්ම ලෝකෙ ගියත් ඒ ලක්ෂණ තුන තියෙනවා. ලක්ෂණ තුනේම අර කියපු ඔක්කොම තියෙන හතම තියෙනවා. පැහැදිලිද කියන එක? මේකයි ගත්තේ. يعني තව පහක් විස්තර කරන්න කාලයක් නැනේ. තේනවනේ. දැන් මහිනා කොහමද යන්නේ? ඒකයි කියන්නේ අර ධර්මතා වැඩෙන්න නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඉන්න ඕනේ. පිළිවෙත් ඉන්න ඕනේ. ඒ කියන්නේ සතිහා යෝනිසෝ මනසිකාරය උපකාර කරගෙන බෙදන්න බෙදන්න වෙන් කරන්න වෙන් කරන්න. නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න. එතකොට නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තාම එකම ධර්මයක් නැසෙනවා. ඒ තමයි අවිද්‍යාව. එතකොට අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා. විද්‍යාව ඉපදුවා නම් ඥාන සම්පයුක්තද නැද්ද? ඥාන සම්පයුක්තයි. එතකොට දීප්ති තියෙනවා. අපි ගන්න මේ භවය සෝවාන් කියන එක මං ගන්න. අර වර්තමාන භවය සෝවාන්. එතකොට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන එක ස්ථිරයි සහතිකයි. නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා. මේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ටික. දැන් එතන ඥාන සම්පයුක්තයි. එතකොට දීලක් තියෙනවා. අය නැ ඒක අවභවයට යන්නේ සෝවන් වෙලා අතිශය ඉහළ තැනක හොඳට සැප විපාක හොඳට විඳලා ඉතිරි ටිකත් එතනින් හදා ගන්න. කාමරාගයේ පටිගය තුනී කරගෙන ඊට පස්සේ ගිහලා කාමරාගයේ පටිගය අවසන් කරලා ඒක අභවයෙන් යනවා. ඒක අභවයෙන් යන්න ඕන නම් මම කියන්නේ ඉතින් කමන්නේ සෝවන් වුණොත් ඉතින් භව හතක් තියෙනවානේ. ඒක අභවයෙන් ගිහලා කාමරාගයේ පටිගය තුනී කරලා එතනින් යනවා සුද්ධ වාසවට. එහෙම යන්න පුළුවන්. එම් ප්‍රශ්නෙකුත් නැහැ. මම නැත්තම් තව එම නැත්තම් මෙතනින් ටිකක් දැන් සෝවාන් වෙලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එතනත් ඕනනම් ටිකක් ඉඳලා යපාය යන්නේ නැහැ නේ ආයි. රායි ඕනනම් මනුෂ්‍ය ලෝකෙට එවි. සෝවාන් පුච්චලට එන්න පුළුවන් මනුෂ්‍ය ලෝකෙට. අරවා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා හැබැයි ආර සෝමන සහගතයි ඥාන සම්පයුත්තයි දර අසංකාරික හෝ සසංකාරික වෙන්න පුළුවන්. එතකොට සෝමන සහගත වෙන්න නම් දීලා තියෙන්න ඕනේ. නැත්තම් උපේක්ඛා සහගතයි. හැබැයි ධර්මය අවබෝධ වෙනවා. උපේක්ඛා සහගත පුජ්ජලයාට එයා එතකොට එයා බෙදුවේ නැහැ දුන්නේ නැහැ. එයා ධර්මය අවබෝධ කරන්න මහන්සි ගත්තා. එතකොට උපේක්ඛා සහගතයි ඥාන සම්පයුත්තයි. එයා සෝවන්. හැබැයි එයා දුන්නේ නැහැ. ඒ නිසා එයා යම් සුගති ප්‍රතිසන්දි ගන්නවා. හැබැයි එයාට අර කායික සැප හා මානසික සතුට කියන එක ප්‍රණීත ලෙස ලැබෙන්නේ නැහැ. මේකයි සුඛ දැන් සුඛ සහගත ප්‍රතිපදාවක් තියෙනවානේ. දුක්ඛ සංගත ප්‍රතිපදාවක් තියෙනවා. නිවන් දකින්නනේ.
එතකොට මොන ප්‍රතිපදාවෙන්ද නිවන් දකින්? දැන් පැයකම අර කතා කරන්නේ. මොනවද සනන්ස්? ගොඩක් කලස්. මොකද හිතේ? අර පස්සද්දී ඇති වුණා සනන්ස්. පස්සද්දී. ඒ තමයි අර්ථවත් දේශනාව සනන්ස් මේ. අපි ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කිව්ව සනන්ස්. ඔව් ඔව් ඉදිරිපත් කරන්න කියන්නේ. තියනද ඔයාලට ප්‍රශ්න මොනවද? සනන්ස් එන ප්‍රශ්නයක් අහනකල් සනන්ස් ඉදිරිපත් කරන්න. සනන්ස් දැන් අපි අද මේ අවිද්‍යාවෙන් විද්‍යාව ඇති කර ගැනීමයින කතා කරේ. එතකොට අපි මෙතන ප්‍රධාන වශයෙන් ගත්තේ සත්තපොජ්ජංග ධර්ම පරයය. ඒ තුලින් මේ බැලුවේ අපි සවනහසේ ඒ තුලින් බලනකොට ඔය අංගයන් සප්තබොජ්ජංග ධර්මයන්ගේ අංගයන් බලනකොට එතන ලෝකෝත්තර තත්ත්වෙම තමයි පවතින්නේ නේ සවනහස. අනිවාර්යයෙන්. ඔව්. ඒ කියන්නේ අරිහත්ත්වයට මෙහැන් තියෙන කරුණු හතවේ. ඒකයි බෝධිඅංග කියන්නේ. ඔව්. අරිහත් මේ හත උපදවපු කෙනෙක් අනිවාර්යෙන් අරිහත්ත්වයට යනවම තමයි. ආයි මග නවතින්නේ. ආයි මගරදීමක් නෑ යන්නේ. ඔව් හැබැයි සවනසසද බොජ්ජංග ධර්ම මේතර අපි පද මේකෙන් නැතුව ඒ කියන්නේ සවනස ලෝකෝත්තර තත්ත්වෙන් නැතුව අනිත් පැත්තෙනුත් තියෙනවනේ බොජ්ජංග ධර්ම නේ සවනස. මොකද නෑ මේ ධර්ම ඉපදුවත් අනිවාර්යෙන් ලෝකෝත්තර පැත්තම තමයි. ඒ කියන්නේ මේ සතිය ධම්මවිචි වීරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේකා කියන මේ ධර්මතාවයන් උපදින්නේම කාමලෝක රූපලෝක අරූපලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන්නම තමයි. එහෙමයි. කරඳීමන්නේ. මගරඳින්නේ ඒගොල්ලෝ. ඔව්. එතකොට සවනංශ කායපස්සද්ධිය ලැබෙන්න වේදනා සංඥා චේතනාවල ක්‍රියාවක් නොමැති බවයි දකින්න කිව්වේ. එතකොට ඒක ක්‍රියාවක් නොමැති බව දකිනකොට විඥානීය පිහිටීමක් ඇති වෙන්නේ නැහැ. ආන්න කර්ම විඥානයක් වෙන්නේ. කර්ම විඥාන. චිත්තපස්සද්ධි. ඔව්. අභිසංස්කාරයට යන්නේ නැහැ. අභිසංස්කාර වලට යන්නේ. එතකොට චිත්තපසද්ද. يعني වේදනා සංඥා සංස්කාර වල නිවීම කායපසද්දි. එහෙමයි. අභිසංස්කාර සහිත කර්ම විඥානයේ නිවීම චිත්තපසද්දි. ඒ කියන්නේ එතකොට ස්වාමී. එතකොට ස්වාමී රූපයට මොකද වෙන්නේ? ආ? රූපය. මොකද්ද? එතකොට එතන රූපයක් සඳහන් අපි මේ තුන ගන්නෙ වේදනා සංඥා සංකාර අපි ක්‍රියාවන් නොදකින්නේ රූපය තුලින් නේද ස්වාමී? රූපය ප්‍රත්‍ය වීමක් විතරනේ වෙන්නේ නාම ධර්මයන්ට. රූපයන් නාම ධර්මයන් උපදවන්නේ නැහැ. රූපයන්ට නාම ධර්මයන් උපදවීමේ ශක්තියක් නැහැ. රූපයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වීමක් විතරයි වෙන්නේ. ඒතරේ උපකාරය එහෙන් අතහැරලා උපකාරය අපිට අදාළ නැහැ. එතනින් එහාට උපදින ධර්මතාවයන් නිසා තමයි අපි කල්පනා වෙන්න ඕනේ. අවබෝධයෙන් ඒ කියන්නේ විඥාන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඒ පිළිබඳව ඉන්න ඕනේ. රූපය අදාළ නැහැ. එහෙම ආසයි. රූපය ගැන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවනේ ඕක අක්‍රිය කරලා යනවා නිකම්. දැන් රහතන් වහන්සේගේ චුතිසිතෙන් සිතේ නිවීම එතනින් ඉවරයිනේ. එතකොට රහතන් වහන්සේගේ රූපයට මොකද වෙන්නේ? ඒකම පෘථිවියත් එක්ක සම්බන්ධ වෙලා වෙවිලයි. පඩවි ධාතු පඩවි ධාතු ආපෝ ධාතු ආපෝ ධාතු වල උණුසුම උණුසුම වල වායුව වායුවට එකතු වෙනවා. එච්චරයි. එහෙමයි සාරි. එතකොට සමහරවිට ඔතනදී ඔය ටික වෙනකොට ඔතන අපි එකපාරට සමාධියක් ඇති වෙනවා නේ සවනස්. ඔව් සමාධිය. ඔව් සමාධිය නම් සමාධිය අනිවාර්යෙන් ඒ කියන්නේ ඒන සමාධිය ලෝකෝත්තර සමාධිය. ඒ කියන්නේ අපි අර දැන් කමඨහනක් අරගෙන අපි පංච නීවරණ ධර්මයන් මේ මොහොතකට අයින් කළා ලබන සමාධිය නෙමෙයි ඒන්නේ. ලෝකෝත්තර. ඒ සමාධිය වෙනයි. ඒක තියෙන්නේ මේ පුංචි සමාධියක ඒක නැගිට ගමන් ඉවරයි ඒ සමාධිය. දැන් ආනාපාන සතිය හරි මෛත්‍රිය හරි බුදු ගුණ හරි කායගතස මොන කමඨහනක් හරි අරගෙන අපි වාඩි වුණාම ඒ කමඨහන මෙනෙහි කරනකොට පංච නීවරණ ධර්මයන් අයින් වෙලානේ තියෙන්නේ. සියලුම කෙලෙසුත් අයින් වෙලා තියෙන්නේ. කමඨහනේ සිත තියෙන්නේ. මෛත්‍රියේ සිත තියෙන්නේ. එහෙමයි. ඒකට එතන නීවරණත් නැහැ කෙලෙසුත් නැහැ. හැබැයි ඒ සමාධිය ලෝකෝත්තර නෙමෙයි. එතන එතන කායපස්ස දිනේ ඔව් එහෙමයි සර්. වේදනා සංඥා සංස්කාරය එතන නිවිලා නැහැ. හා. ඒවා තියෙනවා නේද අනුසය වශයෙන් යට වෙලා. එහෙමයි සර්. එහෙමයි. ඒවා යට වෙලා තියෙන අනුසය වශයෙන් තියෙනවා.
නිවිලා හැයි කියන්නේ ස්වානංශ පංච උපාදානස්කන්ධයේ චිත්ත කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ මේ අපි ඒක තාම ඉවර කරලා නැහැ. ඒ කියන්නේ චන්දරාගය නැති කරලා නැහැ. චන්දරාගය. ඔව්. චන්දරාගය අවසන් නැහැ. ආ. අතට ඔතට එන්න ස්වානංශ වාසි කිව්වාගේ සතිය ධම්මවිජය වීරය තමයි තියෙන්න ඕනේ. ප්‍රීති සමාධි වීරය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. මේවා වැඩි මේතකොට තමයි දකින්න ඕනේ. එතකොට තමන් දන්නා මම නිවැරදි මගට බැහැලා ඉන්නේ කියලා. මම යන මගේ හරි. ඒ කියන්නේ සතිය හොඳට වැඩිලා නම් අර නිවැරදිව අවබෝධ වෙනවා නම් ඒ සඳහා ගන්න වීරිය හොඳට තියෙනවා නම් ඒ තුලින් ලබන සතුට තියෙනවා නම් අර කාය චිත්ත දෙකේ සංසිඳීම ඇති වෙනකොට එයා දකින්න මං හරි. මං නිවැරදි මගට නිවැරදි තැනට මං ඇවිල්ලා ඉන්නේ. නිවැරදි මගට මං බැහැලා ඉන්නේ කියලා. හරි. එයාට පේනවා. එයාට දැర్శණය වෙනවා. එයා දකින්නවා. ඒ තුල යට ලොන්නේ ඔතන ඒ කොහෙන් ගියා සවන්නේ උදැවේ ඥානිය තම ආදේශ වෙන්නේ ඔතනට ඔව් ඔව් නාම රූප දෙකේ උදේවේ උදේවේ නාමයන් නාමයන්ගේ තියන්නේ හටගෙන බින්දෙනවා හටගන බින්දෙනවා හටගන්න බින්දෙනවා හටගන්න බින්දෙනවා රූපයන්ගේ තියෙන තේකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙන සැනින් ඇති වෙනවා ඇති වෙන සැනින් නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය තියෙනවා නැති වෙනවා තත්ත්ව හේතු ප්‍රත්‍ය ඒතු ප්‍රති සරස තුනතර ප්‍රීතිය කොහොමද ස්වාමීනාංශ එතනත් අපේ ලෝකෝ අරභාංශේ කිව්වාගේ එතන ඇලීමකින් තොර ප්‍රීතියක් ඇති වෙන්නේ නේ ඔව් නිර්ආමේශ ප්‍රීතිය ඒ ඇලීමකින් තොර වෙන්නේ ඒ කියන්නේ නිවැරදිදී අවබෝධය තුල ලබන්නා වූ නිවැරදිදී අවබෝධ වුණා කියලා ලබන ප්‍රීතියයි එන්නේ ඒ ප්‍රීතිය තුල තෘෂ්ණාව නැහැ ඒ තෘෂ්ණාවෙන් තොර වෙන්නේ එතන තෘෂ්ණාවක් එන්නේ දැන් අපි මේ ඉන්ද්‍රියන් මූලික කරගෙන ලබන්නා වූ ප්‍රීතිය තුලින් අපිට නැවත නැවත ලබන්න තණ්හාවක් නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. ඔව්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ යථාභූතව කලකිරිනා අපි එතන. ආ? යථාභූතව කලකිරිනා. ඔව්. යථාභූත ඥානය දැකලා අපි. ඔව්. යථාභූත ඥාන දර්ශනය. එතකොට ඒ තුල තමයි නිබ්බිද. නිබ්බිද නිසා කලකිරෙන්නේ. හරි සරි. ඔව්. එතකොට දැන් අපි අර ඉන්ද්‍රියන් අරමුණු කරලා ලබන මේ ප්‍රීතිය එක වෙන එකක්. ඒක වෙන එකක් නේ ප්‍රීතිය. ඒක ලෞකික එකක්. ධර්මේ ප්‍රීතිය එකක් නෙමෙයි. මේ ප්‍රීතිය නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් දැක්ක කියන ඒ ප්‍රීතිය එන්නේ සතුටයි එන්නේ. ඒ කියන්නේ තණ්හාමාන දික්ටි වලින් තොර වෙන්නේ ඒක. මම ලබන ප්‍රීතියක් හැටියට නෙමෙයි එන්නේ. ඒක සංස්කාරයක් හැටියට තමයි අදකින්නේ. අනාසෝ අතන චිත්ත චිත්ත චිත්තපස්සේදී කිව්වේ විඥාණය නොපිහිටීමද චිත්ත විඥාණයට කර්ම බලයක් නැහැ. ඒ කියන්නේ අபிසංස්කාර සහිත කර්ම විඥානයක් වෙන්නේ. නිකම් විඥානයක් වෙනවා. දැන් රහතන් වහන්සේට කර්ම සහිත විඥානයක් නෙමෙයිනේ තියෙන්නේ. එහෙම. ඔව් එතකොට රහතන් වහන්සේට විඥානයක් තියෙනවා. විඥානය හට ගන්නවා. හැබැයි කර්ම විඥානයක් නෙමෙයි. ක්‍රියා විඥානය ක්‍රියාසිත ඔව් ඇති වෙන සැනින් නිකන්ව නැතිලා ගියා බොහොම පැහැදිලි සවනස උදා ඉතා වටිනා දේශනාව කවුරුත් ඉන්නවද තව අහන්න ප්‍රශ්න තියනවද ඒක බොහොම වටිනා සවනස මම හිතන්නේ ඉතින් ධර්මයක ප්‍රශ්න ඇහුවේ නැති උනාට මම ගොඩක් ධර්ම අවබෝධය ලබා ගන්න නැති අපි සියලු දෙනාම ඉතින් වාසේ අපි ලොකු අපිට දේශනාවක් කළා ඒ මහා කුසල් අත්තේවා ඒ වහන්සේට ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට අපුව බොහෝ අනුකම්පාවෙන් අපේ ධර්මයෙන් සහර්ථරිය ධර්ම දේශනා කරලා අපව සසර දුකින් නිවනට දොරටුව හැර දෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය අපි සියලු දෙනාම නිවෙන්න ප්‍රාර්ථනා කරනවා සාදු සාදු හදයි රැස් කරගත් අනන්ත ප්‍රමාණ මෙතෙක් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඉතින් ධර්ම ශ්‍රවණය කළ නොකළ තවත් අය මේක ඉතින් අන්තර්ජාලයෙන් මම දන්නවා අනිවාර්යෙන් ගොඩාක් පිරිස මේක බලනවා අහනවා මේ දේ සියලු දෙනා නම් මේ සියලු දෙනා සිහිපත් කරන අපි සියලු දෙනා නමින් පරලෝසවත් මේ ධර්මයේ මේ වෙලාවේ ශ්‍රවණය කරපු සියලු දෙනා නමින් පරලෝසපත්‍යම් ඥාතියත්න ඒ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා මේ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතීන හොතු ගතෝ ඉදම් හොතු සුඛිතා හොතු නාතේ ඉදම් මේ ඥාතීන හොතු සුඛිතා හොතු නාතේ ප්‍රශ් කරගත්තන ත ප්‍රමාණ පුුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා
Devian itu tuh mau nivani ini masanya setua kila. Devian itu pindemu. Itta aga satta chalamatta. Deva naga mahidika. Punyantang anumodita chirang rakkantu desanam akasatta chirang rakkantu mattadevanagamahiddhika Fresh කරගත්තා නම් ප්‍රමාණ පුණ්‍ය ශක්තියන ඔබ සෑම දිනකටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සාදු සාදු. හැම දිනකටම ආශිර්වාද කරනවා. Ato nibbana sampatti iminate samicchatu. Siddhavantam gunavantam punyakkhettam anuttaram dullabena maya laddam passitum vanditum varam sariputta adi theranam agatam patipatiya saddha sila daya vasam buddha buttam namamah. Sukhi hotu nibbana paccaya hotu suvapattava nidukkeva nirokkeva Sam dinata ma tiruan saranai. Awasai swamin mahansa. Tiruan saranai pingmat silu dinata ma. Sada vandaniya pujaniya namakya navasarai pujaniya tapuvani aryadaja swamin mahansa tapage namaskare veva. Apakerehi mahatu anukampaven. Apakah silu gatlu nirakarne karadimin itama karunavim mema gemburu daham karunu apa silu dinata ma vetahina paridi. Deshana karana bavahansita padabhi vandana kar punyanumodana karami. Mimutum shasanika mehivara chirat kalya pahaswin karagane amato bavahansita avashya niduk nirogi kaika manasika supat bhave labevai apa siyalu dena venuin prarthana karamu. Ubahan seita prarthaniya bodhiyakin utum nirvana avabodhe labimata mema dharma danamaya maha kusale hetu parishraya veva. Tawad ubahan seiva melavata bihikara hada vada shasaneyata dayada kala pinma dimapiyan ubahan seila dedenata sabahan seige guru devottamayanan ubahan seilatat mema mahaniya dharma danamaya kusale anumodan karami anumodan veva. Tawad mema dharma mandape deshanavan patigata kara antarjalayata nikut karaya boho denekuta shravane kirimata salasana apage kalyana mitra namal premaratna mahataata tema pauli siyalu denatamat mema dharma danamaya maha kusalaya nivan margaya purna karaganimata hetu vevai mitsitin prarthana karamu. Mema dharma mandape deshanavanta sambandha wu pinwat oba siyalu dena athulu lowasi siyalu sattwayanta utum chaturarya satya dharmaya avabodha vevai metsithin prarthana karamu. Tiruvan saranai dirghayu veva swamin tiruvan saranai tiruvan saranai